මූල අ්ටේන බොද්ජංගා මොකදද මූල අත්්ටේන බොද් ජංගා කියන්න දැ මෙතන මූලේ කියන්න මොකද කියල බලන්ඩව මූලත්්ටේන බොද් ජංගා දැ මූල කියල කියන්න මෙතන නිවන් මග කියන අර්ථ මූලේ බුද්ධ ශ්‍රාවකය මුූලේෙ නිවන් මග එනම් මේ නිවන්මක කිය අර්තන්ත මූල අට්ටේන බොද්ජංගා කියන මෙතන ධර්මය දක්ුණ පටි සම්බිදක්මක් ගප කරන. එනම් මූලත්ටේන බොජ්ජංග නිර්වාන මාර්ගය කියන අර්ථනු බොජ්ජංග කියලා කියන එට ගොඩ ිග්‍රහ කටොන්න ති සමන් කෙටීීම විග්‍රහරන යනවා උගතව සූත්‍රදේශනා ගොඩා අපට ඉස්සරහට බොජංග බ ඇති ග්‍රහරගන්න පුළුවන් මහ දහම්්‍යාටන් රෙසසා එනම් මූලත්ටේන බොජ්ජංගා කියන මේ ධර්මය කියන්න මූලේ. ද් ශ්‍රාකන්ගේ ූල ඒ එකක දැන් ලොකයට මූලයක් නෑ අමූලිකය නිසා. මුූලක් නෑ ගස්කොළන් දැන් ලෝකතිනව ගස්කොළලා මුූල ඇති ගස්කොලන් සහ මුූල නති ගස්කොළක්. මුල ැති ගස් කළංගල ස්‍රහා ඇතියනො කෙහෙල් ගස් වගේ පොඩිහුලකටක් අදෙන වටින ඒවා. මුල ඇති ගස්ුවල් කෙහෙල් ගසී ලට උනගස් ඒවට මුලක් නෑ එන්ස පොඩිහුලගක්කාවතය බීම. මුල මුදුන් මුල තියෙන ගස්තිියයන ොකු ගස් ඒ. පොිහලකට හම වැට නේ ොකහලකටත් ලෙසිං ටි ඒවා මොකද ඒවාට හකට හේතුව මුදු මුලක්ත් තියෙන සමූලය ඇ තියනවා ශ්‍රද්ධාවත් තියෙනවා මුලක් ශ්‍රද්ධාව මුලක් තියන ස්‍රද්ධාවයන මුලක් නැති ස්‍රද්ධාවත්ය මුල නැති සද්ධාවක නාමූලික සද්දා. එකවේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන කාගිං අරි හගෙන් ස්කෝල පොතේති ලක් <Sans> ං ක ගොඩි වේල පන්සලේද දකින් හම් හන් ලැබන බදදු කිළ හස ම දකි හ හහාමුදු තුන් හ ම නටි ව දු හ දුරග නිික හ ඔයි विध नििक ने कोनिंग हिලා බුදුරජාණන් වහන්සක ැනම विශश्වේ මහා උතුමාमाණන් වහන්ස मහා ශ්‍රरेष්ठ ධර්මයක් දශනා ක පුතුवाන් වහන් से සියල් ලෝ සතුගේ ැ ස <Sans> ෝ සතු මේ සසාතුකෙන් ගලවන මුද උත්තර त्र්‍ර සක ය හස हि න්තම හටකටතු සදධාවව තින ැන කවුරුණණී විශවාාසය අවබෝධයක් ඇතිය රැනිෙවී මෙන්න මේ ස්‍රද්ධාරිගෙන අමූලික සද්ධ දැනොයාත් අති වැඩේ අති බහොතරයක් දෙනා ලංකායි බෞද්ධයයි සම්මතාති බහොතරයක් දළ දෙනා තුළ තින්න ඔ අමූලික ස්‍රද්ධාව. අමෝලික සදධාව කතාකළොත් බෞද්ධය අපි බෞද්ධයන ම් බෞද්ධය පින්කංකරනවා මහසෑයටනව බලන්ඩෙප පින්කරන මහස ඇතින උඩමබලටන පින්ක කරන සොමාව තියන. දහන්සවන්දයායනවා හතරති යන තම දිිවත්්‍යයනවා ඔක්කම් පිින්ගණ්ඩික් කරනවා හැබැයි ඇත්තටම බුදුරාන්ස්ස දේසාකර බු ධර්මය මෙන්න මේකයි මෙන්න මේ ධර්මය හල මේ කාමෙන් අම දියල් ලක හම කන්දකුල් හ ඇගහගන්න කන්දක ගුල් අට ගන්න එධර්මයදාට පේන්න ඇහින්න ඇස් නැති අන්දයන්සේ කන්න නති බිහිරන්සේ ඉන්න එදාට හැබැයි කියන්නේ බෞද්ධයෝ කිය දා බුද්ධහම සංගත වි රා නය කරුරන්නි හෙ පින්ංගංගකරන මොක ික ැලූ හම දිවේ ලෝක ොට පැනකන්න ැතුම බුදුරජාසර තියෙන කවරුුව නිසා නිෙමේ මොකටද මල පෝජාකර දිවිය ලෝකයන ලස්සෙන ලපතිී හොටද පහන පෝජාකර දිවේලෝකෙ ලොකු ලොකු ආලෝකයල් ලබන්ඩ විමානයයක් ලබන්න හාමුදුරුකිවා බුදු හන්තුරන්ට පහන්ති හම ඇකින් එලි ිහිදෙන දෙවියක් වෙනවාගේ ඒ නිසා ඇයි සුඳතුූ පෝජාකර සූඳතුූ පෝජා කරරි සුමඳද සුවඳ හමන විමානනිකඉද. ඇයි ගිලම් පස සිසිල් පැ දිවලොග හොඳට අමුරත් වෙල බන කණඩ පොන්්ඩ. බලතිම ඔක්කොම පූජ කල තියන්නේ තමන්ගේ තියන ජඩකම නිසා. කිසමදය බුදුරජාණන්සය ගුණේ සල කළ පූජ කලනේ මල පහන සුවත දූපය මේ ඔක්ක මල් පහන් සුවද දප ඉළම් පපසාහදීම සියලු පූජාව පූජ කල තිීර ොකට ද අනාගර සැප ඉන්න කියෙ හිතගෙන දිව ෝකල් පඩ ගන කියල හිතාගෙන ඒ හිල්ලා. උස පලබන්න ක හිතාගන භික්ෂුවක්මයි කිවෙක් කියනවා එබඳ භික්ෂුව දෙ කියල ලන්ඩෝන එක ඒ භික්ුව හට මල් පහම් පූජ කරන කියව තියනෙ බුදුපියාන් හසගේ ගුණයට පැදිල බුදුපියාන් නාසකර හත්කාරයයක් පස උපස්ථානයක් වසෙන් උපහරයක් පූජ පාරයක්සේ නෙව තමන්ගේ පඩ වඩාගන්න ඒකට ඉති ගහමල් පූජ කරන ීනක ජැලද පිටම් බාල ේරුන්ගන්ට බැනීමේ ොරකාගන ල මල් පූජ කරන යැකල බලවාහ දවේ ෝක අසරි මත්ූ බුද්ධ බුණයෙන් අන්සු මාත්‍රයක් දැනුන්නේෑ අර තියෙනවා ගීතයක් අර මාලනෙ බුල සිංහල මහත් මේ ගායනා කරපු ගීතයක් තියෙනවා ගලනා දොළකට පෙපෙනා මලකට ගලනා දොළකට දැනනා බුදුගුණ නොදැනෙන මිනිස්සුනිි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව්වෙනවා අප පසු පස්සේ කියලා. එහෙන් මිනිසුනිි එකක්කිඉන්නවා ස්ෝබා හම දැන නවදැ නජිසුන්න කුලක දැනිත්ත ගුණව දැයිනැති මනිස්ව වන්න මේ ලෝක බදුරජාණන්ස ගුණේ ද එල්ලනෑ. එනම් මෙන්න මේ මිනිස්සු තුළ තියනි මොනසද්ධ දමූලික සද්ධාවක් බොරුුවක් තියෙන් ර්ක හෙල්ග හක් වගේ ස්‍රද්ධාවක් යකවීමකද. එක් වචචනකින් පුළුවන්ගේ ශ්‍රද්ධා පෙලද. කවරුහරි මේක්තරා ලංකා වෙක්තරා ගායකුත් හිටිය. බුදුගුණමයි ගායනා කළි බුදුගුණමයි ගායනා කලි. පුදුගුණ කායනා කරලා හුම හා ජන ප්‍රසාදයට පත් වුණා. පසේ කාලෙක එක සපු සේත පුළන්ගුණ එක වචනකින් ඔහුව ්‍රද්ධාව ක මොට කළ දාලා අසද්ධාවන්ත මිත්‍ය දෘෂ්ටිකෙක්්බට පත්තරන. තැ මිත්‍යා දුෘෂටි කෙක්වෙල න්න. හැබැයි කලින් බුදුරජාණාන්ක ගුණේ ගනමයි ගීතකායනා කරලා ප්‍රටේ ජනප්‍ර අත්‍යයා ලබාගඇත්ති පස කාලක දැ හ මත්‍ය දුෂ්ි කෙක් වුා ඕක සද්දාා මොුවගේ තැනකක් තිබිලතින්. අන්න අමූලික ස්‍රද්ධ. ඕහන තර මනුස ඉන්නවා සල්ිතෙන්න්න ග අත් දෙන්නාං වාහනයක් දෙන්නං ස්්‍රයක් දෙන්න නතිවසේ මොහැ දෙනං කි ෝත් ආගමෙනස් කරන. එව එද වැඩියෝන නෑ සහර්මිනිසින්වා ගමේ පන්සලි හාමුදුරු බැන්නාගම මේ පසේ හාමුරු මක් හරි උන්හසකෙන් අසාධාරණයක් වුණා කියලා ආග මාරු කරල වෙනත්තාාගන් ොලට කිි පිනිස්සු. මෙද මේයාගේ ලි සද කටික සදධ මන ව ත පරතිය කන මේ කට්ටේ මච්‍ර කාලයක් බුදුපියාන් වහන්සේ වෙනනුවෙන් ීතදායනා කලා ල් පහම පෝජ කලාකංචුක පැළදව මහස ඇයට විල්ල මොකද කලා තියෙන්නේ අරමූික සද්ධරගේ කියන්නේ ඇත්තට බුද්ධම සංග්‍ර විරත් කෙ ගුණි දැක නෙවී. මේ විශ්වය අප මේ සංසා දුක මුදවන අසිරිමත්තු අපගේ අම්ම අපගේ තාත්තා කියල දැකළ නීවි. මේ විශ්වයේ මහා සාස්උතුමාන් වහන්සේ සකල් ලෝක සත්්‍යයාට මහාකරුණාවෙන් ඇසිරිමත් ව ධර්මය දශනා කරපු විශ්වය අග්‍ර තුමාණන් වහසසි කියල දකල නෙවේ මෙහම දැකල නීව. ඒකට එනවා මූලික සද් මූලයක් නෑයකි. එන මුලක් නැති මිනිස්සු. මලක් නැති හෙල්ගස් උනවම්බ ගස් වගේ මිනිස්සු. ඒකටය ඉක්මනිම බිමදාන්න පොළුවන්. ඒමයි වෙනස්සනෝට අක් ගාලා ඒමයි අද පන්සල්ලන හට පන්සල්ලින්නේයි. ශ්‍රද්ධාවන්ත එහෙමනිමින් බුද්ධ ශ්‍රාව කැයිට වඩා වෙනස් කෙනනින්. බුදුරජානන් එහම් එයට මුලක් නැති නිස හෙමුණනේ . අන්නේ අය මූි සද්ධහම යුක්තයි එනම් මූලික සද්ද හැමත් ආකාරෝධී ස්‍රද්ධ හෙවත් අවේච ප්‍රසාධට පත්වෙනෙ කොමද. උතුම් වූ චතුරාර් සත්‍ය ධර්මය අවබෝධදුනානම් අන්න අයට මුලක් ලැබෙනු. එකකිවේ නැවත චලනය කරන්න බෑ හොල්ලන්න බෑ යතින්ද කීලෝ පටමින් සිතූසියා චතුබි වාතේබී අසම්ප කම්පියෝ තතුූපමා සපපුරටු සංවධම යවවාරය සතධ්‍යානය අවිච්ච පස්සති. තුම් තුරාර් සශ්‍ය අවබෝධ කරගත්ත බද්ධ ශ්‍රාවකයක් නැවත සෝලවන්නබේය සත්‍යයක් ඇයි ඒයට මුලක් ලැබුණ මුදුන් මුලක් ඇතික හක් වගේට හෙල්ලෙනි නෑ වැටනින්නේ නෑ හොලකට කම්පාවෙන්නි නෑ සෙල වුනත්්‍යන්තන් ආය ඒ චලනී නත්‍රවෙලා සුරක්ෂිත භාව ලැබෙනවා එන ගන මුලක් පිහිටිය මුලක් ලබුණේ මොකක් නිසා උතුම් ධර්ම ූ ධර්ම අවබෝධචනිසා එඒසාන්නයාට සෙලවන් නැති චිත්ත සන්ථානයක් ගොඩනකා ගණ්ඩ අවස කරන මූලේ ලබුණා ඒ ඒ අර්තෙන්වා මූල අට්ටේන බොජ්ජංගා අන්නේ මූලයකෙන අත්තය එතන මූලයකිවේ නිවන් මගට ඇන් නිර්වාණ මාර්ගයට පැමිණියාගේ අර්ථෙන් කියනවා බොද්ජංගා කියලා ඊලඟට මූල චරි අටටේන බොද්ජංගා මූල චරි අට්ටේන එකවි නිවන් මගේ හැසිරෙන අර්ථයෙන් වන්මගේ හැසිරෙන අර්තය උත් බෝද්ජන්ග කියලා කිය නවා දැන් නිවන් මට පැමිණේ වගේම නිවන් මගේ හැසිර ෙනෝදේ නිවන් මගේ හැසිරෙනවා කිව්වේ හිත නිවේ නන්දමින් කටයුතු කරන කෙනි. රාගේදේශේ මොහේ දුරුව නන්දමින් කටයුතු කරන කෙනෙ වැඩි නන්දමින් කටයුතු කරන කෙනෙක් නෙවේ. දැන් මේ බනහලා නිවන්මාර්ගේට පැමිණ බුද්ධ ස්්‍රාවකයන් ෙක්ර්ම සියරු ඥාන පහල වෙන්නෑනනි එනිසා මුල්ලද මුලදී අත්තර දීම් වෙනවා. එක කියන්නේ මුලදී මේ ආකාරෙන් කටයුතු කළොත් ාගේ දේ හ ඇලින් වනදක ලක්වර්ම හොයාගන්න බෑ සමාහරදේවල් තමන්ගේ අදැකීමමයි තේරුම් ඩුන් යවගේ මල්්‍යන මිත්න්ගේ උපදෙස් තුලින් ඒනිසා මොලද මොලද වරදින්න පුළවා හැබැ පහුවෙනකොට මොකදවෙ නියායධර්මී හොඳට පදම් වෙනකොට නියාධර්මය හොඳට බෑහගන්න කොට අන්න කල්තියයාම ගිෙන ඇවිලෙන්ට කල්ින් දැගන්න ොදැන් ගනි විල්ලෙන්ඩ යන්න කියලා. එතකොට අන්න අර අපි සබභාස සූත්‍ර දේශනා කරපුවා ආකාරයට දුපියන් අස පෙන්වා දෙනවා එක ක්‍රම හතක් මේ ක්‍රවලින් සුදුසු සුසුසු ක්‍රම පරිහරණය වෙනවා. එකකට කියන්න බෑඇති මේවාම මේවා කියල මොකද ඒ ඒ අවස්ථාවට ගැලපෙන අන්දමින්. සමහර අවස්ථාවල මොකදන්න සමහරවස්ථාවල සංවරට්ටේ එන පහාතා අ්බා හිත සංවර කර ගණඩ සිද්ධ වෙනවා. ්‍රාගේේ දේය මෝහහි රාගෙන් දේශයෙන් මෝහින් ඇසකර නාසේදීව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් අරිහරණය වීම ලක් වන්ඩ සිද් වෙනන ප්‍රඥාවෙන් සංවරට්ටේන සීලාංේ සීලේ පිහිටාගෙන දැඩිව සංවරයෙන් පහ කරඩ වෙන සහර කලෙංවරට්ටයන පහාතබ්බා ඊළඟට අධවාසනය පහා ත්බා එකව ඉවසීමෙන් සමහර කෙලෙස් පහකරන්න සිද්ධව වෙනවා ඉවසන්ඩ සිද්ධ වෙනවා ඉවසීමෙන් කෙලෙස් පහකරන ජීවත්තයෙන් වෙන සමහර දේවල් වැරත්දු වනත් දැක දැක ජීවත්තෙන්ට සිද්ධ වෙනවා මොකද වැරද්දට වුණත් සමහල්ලාට ඒ වැරදද වැරද දැරට පෙන්නන්නට ගියෝොත් ඒ පුද්ගල විනාසෙන් නිසා. එහෙමයි ඉන්න අරල්ල පට ජොන්ත සෝකරයට බුදු පාස කවදාවත් ඌරු මරන්් එපාගලකි වනේ බොද කියන්ඩ ගියානනාම් ඔහු ඉටඩා ලොකු වැරද කරගන්නඩ. අදටත් එෙම දයනවා සමහර අඥාන මිනිස්සු ඉන්නවා හොඳට කාරනාව පෙන්න්න දුහම් මේ වැරද කරන එපා මෙහිම හැසිරන කියලා ඒ අඥාන මිනිසුට පසේ වයිරවාදිීන පට ගන්න ඒම අස්ත ොන්දර ඔබටත් ඇෙ අපටත්. බන වැරද්දපෙන් මෙමිගේ නරකක් පෙන්ලා නෙව හොඳක් පෙන්න්නලා ඔයදේ කරන්න එවාා මෙහෙම කරන්න කිවවාගේ තමන්ගේ මිහිේ වංචාවට අහුේ ල එකක වැදි මාර්ගෝයනකොට ඔයදය කරන්න පා මොමකරොත්තුම නිනාසේනවා මකරත් නිව ඇතනම මෙහමකරත් නිවට පත් න තිවසි ධර්මෙන් න්න කියලලා වැද වල්පොල්ල නෙවී ඔුන්ගේ ගවා දොරවා කරලා ඔවන්ගේ වස්තුූ මංකුල්ලකාලා නිී නිවනට මඟ පෙන්නලත් වයිරබින එදත් හෙම වු ඉදල තින දත් න්න හටත් න ඒගේ ස. එනිසා මේ නිවන්මගේ හැසිරන කොට දැන් ඉවසන්ඩ සිතයන සහරකාරණ සම්බන්ධෙන් අධවාසනය පාතබ්බා ඊළඟට පටිසේවනය පහප නැවතනට පරිහාණයකිරීමමට පත්්‍රවක්ෂ ඥායන්ගේ යුක්තව පරිහරණය කරඩ වනවා චීවර පින්ඩ පාති සේවාසන කියලාන්නන පච්චාදය අංග. එතකොට අන්න පටසේවනය ඉගැනෙ ෙක් වුව ුතුත පතිසේ වනය කරන්නඩ නවත නැත ඇසුර කරන්නඩ ඩ හෙමත් කෙස් පහකන්න සිද් වෙනවා. ඊළගට පරිව්‍යනනාය පහතප සහරද දෙව මගහරල යන්ඩ සිද්ධව වෙනවා තම අ සපපුරු ඉනැන්වලින් යන්ඩ සිද්ධ වෙනවා. දැන් අපි ඉන්නවනම් කොහරි මහපාරක ඉන්නවා ගොනබ් බැඳල. අන් දෙකත් ඉතාම තියවුණුයි උඩ මොලයන්නන්නේෑ නිසා උද් ගොනා කිය දැන් ඔතනින් අයකට මොකද වන්න ට මිනි හද භික් සුත්. ිියද ික්ෂවාර්දකල ෙමට හි මන්නන්නේ භික්ෂුව දැක්කම තවත් ඇවිසෙනෝ ගොනා කොට සිවරත් රතු පාටතර වගේ පේන්නේ ඊට වස හොදටමකේන්ති යන්නවා නිසා සාමාන්‍ය මිනයට න භික්ෂුවටන අනිනෝමයි එළවල ඒ නිසා ඒවගේ සනකින් යනකොට පරිසංවෙඩ වෙනවා එතකොටකට මොකට මොලයක් නැති නිසා වුවන් දෙක දික්කරගෙන එන්න පුළුවන් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒවගේ තනක් මග හැලයන් එක අපි කවදාවත් කවරත් කියය න දීන හනෙ ක අර හංකු අර්ගුණාට බයිනිසා වෙන පැත්තිකින් යනවාකිල එෙම කවුර කියන්නේ එම කවුහරරි කියවන ඒජාතිම ටවගුණනි එව නති යානන්තෙන් නම් කවදත්ය වගේ හතාවක් කියන්නේ මකද ගොනත්ෙක ගට මොලේ නැතුවට අපට මොලේ තියෙන එනිසා ගොනත්ක සෙල්ලන් කරඩ යන නෑ එනිසා මෙන්න මේ වගේ තැන්තියනෝ ජීවිත අරි ව්‍යා පහ ගර ෝ ේව ගහරි ෝට මිස්ුයි රි ොනි ස්ථා තියනො මහ රිඩ න අවස්ථාතියෙනන. ඒව නුවනින් දැකන දැනගෙන ඊතනකූලෝ කටයුතු කරඩෝන පරිව්‍යනාය පහතබ්බා ඉලට විනෝදනා පහතබ්බා විනෝජනා පහාතබ්බා කිව්වා සහරදේවල් තමන්තුළ පෞතිනයේ අකුසල ගති දුකරණඩඕන ප්‍රඥආයෙන් බනහල සපපුරු සයන්ගෙන් අවවාද ලබල ඒකාම විතාර්ක ව්‍යාපාද විතාර්ක විහිංසා විතර්ක දුරෝන විනෝජනා පහාතබා. භාවනාමේ පහතත්බ නති වසන් ස් බොද්ජන්ග දැන් විස්තරමින් ඉන්නේ භාවනාමය පහ තබ්බා ගැන තමා එන අන්න ඔය කියන කාරණා ටික ඔය සවාාස සූත්‍රය දක්වපු ආකාරයට පොලිමතියනවා දස්සන දසන පහතබා හිට පසේ තම ඉතුුටික මෙන්න මේගන කාරණා ගැන පංහතුන හිදා වන්නකොට ඔන්න පේන ොමකක්ද මූල චරිට්ටේන බොජ්ජංගා අන නිවන්මගේ හැසිරනොක කටතමා නිවන්මගේ හැසිරෙන කෙන තුළ තමයිර සබාස සූත්‍රී දක් තියන ප්‍රාණය සිද්ධවී එන එහ ප්‍රාණය සිද්ධ කරයකෙන් කෙස් ප්‍රහණයන් සිද්ධරමින් ඒ නිවන් වගේ හැසිරෙන අර්ය උත්යන බොද්ජංග කියලා. ඒ අර්තිංක මූල චරි අටේන බෝද්ජංගා මූල එමන න් නිවන් වගේ හැසිරෙන අර්ථයෙන් බොද්ජංග කියලක. ඒඟට මූල පරිවාරට්ටේන බොජ්ජංග මූල පරිවාරටේන බොදජ්ජanga මූල පරිවාරත්තයන පරිවාරකයන් පිරිවර වටකරගන්නවා පරොක්වෙනවා පිරිස පිරිවරකයන්නේ වටකරගට ඉන්න පිරිස නිසා ඥාතිවර්ගය ඉන්න වටවෙලා එකයි පරිවාරකයන් එතකොට එහෙන මූල පරිවාරටයන්න බොද්ජන් අයක යනම නිවන් මග වටකරගනන ධර්ම ඇයි වටකරගනීන් විනාස්සේෙන්ට නොදී දැන් අපි ඇයි වට වැටක් ගන්නයයි වැටක්ගහන්නේ වත්ත රැකගන්න වගාවරකගන්න ඇයිඒ වනසත්තු වෙනව ඇතුළට නොසුදුසු බපුද්ගලයෙනව ඇතුළට ඒ අයගේෙන් ආරක්ෂ වෙන්න තමයි වැටක් ගහගන්න. ඇයි ඥාතියෝ වටකරගන ඉන්නේ ඥාති නොවන පිරිස්ගෙන් හානි වෙන්න පුළුවන්. එනිස ඥාතිංහ වටකරගන ඉන්නවා. රජෝරු ඇයි ඇමතිවරු සේනාපතිවරු වටකරගෙන ඉන්නේ සතුරන්ගෙන් විපත්වවෙන්න පුළුවන් නිසා. අදටත්වේ පේනැතිවට පටේ ප්‍රධානින් එහෙමෙහයනකොට රක්ෂක වටයෝ පරිවාරකරගෙනයන් වටකරගෙනයන් ඔහුට අනුතුරක්වෙන් නිසා.ඒවගේ නිවන් මඟ වඩනකොට අනුතුරු සිද්ධ වෙන අනතුර සිද්ධ වෙන කාගට අසත් පුරුෂයන්ගේ මොකද අරිහතුන් වහාස කෙනට මෙහා කිසිගෙනට බැහැ සත්පුරුෂය අසපුරසය සියයට සියයම්ම මේයයි දැනගෙන බරගන්න මොකද අසත්පුරුෂයන්ටත් සත්පුරසය වෙස්සරගෙන ඉන්න පුළුවන්. එනම් ඒ අර්ථෙන් අසපුරුෂයන්ට රැවෙන අවස්ථා තියෙන එනම් මෙන්න මේ නිසා නිවන් මග ආරක්ෂා කරන්න්න මෙනේ බොජ්ජග මේ නිවන් මග වටකරග ඉන්න ධර්මවාසින්ක්‍ර ආත්මකයෙනවන පරිවාර ධර්මවාසේ නිවන් මග පරිවාර ධර්ම ඉගැන මහා රැකවරනණයද නොවේ බොද්ජංග තුලින් නිවන් මඟ වටන කෙනාට එනම්ඒ බුද්ධ ශ්‍රාවකයාට ඒ ඥාි බවට පත්යෙන්නේේ බොද්ජංග තමා. බුද්ධ ශ්‍රාවකයාට ආරක්ෂක බටියවබට පත්තිනේ බොජ්ජංග තමා බුද්ධ ශ්‍රාවකයාන්ට ආරක්ෂක පාටි ඕනේ නෑයි වෙන තුවක් වවා අතිංගත්ත එහෙම අආවශනය එව නැත්තන් විධකාර ආ ආරක්ෂකොය තියනෙ එක ආරක්ෂක සේවාවන්ගෙන් සහයාවසනෑ. මොකද බුද්ධ ශ්‍රාවකයාගේ රැකවරණය සලසන්නේ බොද්ජංගමයි එම් බොද්ජංග තුලින් ඒ ලැබෙන රැකවන්නේය කොච්චරද කිවත් පිවසනි. ඔබ පිරිත්පොත අරගත් හාම් පිරවාා පොත්වහන්සේ ඔබ දකිනවා විශේෂ සූත්‍ර තුනක් තියෙනවා. මහාකාශසප බොජ්ජංග පිරිත මහා මුොගල්ලාන බොද්ජංග පිරිත සහ මහා චුන්ද බොෝ්ජංග පිරිත කිය. මේ පිරිත් දේශනාතුන. මේවාදටත් ලෙඩවුහාම් මිනිස්සු භාවිත කරනවා. එදා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී ගහාේ අසනීපල ඉන්නකොට න්හන්සේ මේ බොජංග පිරිතෙන් තමයි සුවපත්යෙන්නේ. ඒවගේ මහාමොගගල්ලාන අපගේ දති අශ්‍රාව කතුමන් වහන්සේ අසනී පෙළ ඉන්නකොට උන්වහන්සේ මේ බොජ්ජංග පිරිතෙන් තමයි සූපත් යෙන්නේ ඒගේ අපගේ සම්මා සම්බුධ ප්‍යාශ අසනී පෙළ අවස්ථාවක සුන්ද මරහත අන්හන්සේ කියල දේශන කරපු බොජංග පිරිතිෙන් තම ස පත්තු වන්නේ. ඒකනේ බොජ්ජංග කියලකැන මේ අවබෝධයංග මේ අවබෝධයංග සහිපත් කරනකොට අප්‍රමාණ සුවයක් ඇතිවනේ සිීතකයිදකි. ප්‍රමාන්සුවයක් ඇතියෙන් ඒන අර තියෙන ලෙඩරෝග පවාඒ ලෙඩරෝග වි්‍යාධිපවා සංසිතියෙනවා බෝජ්ජංගසී කරනකොට එනිසා තමයි දැන් සමහල්ලාට කියන අපේ පිංවතුන් බණහාගෙන ඉන්නකං කිසිම වේදනාවත් දුකක් දැනුන් නෑ කියල් සමහට කය පීඩාවක් තිබුණා සමහල්ලාට ඒ අයි තියෙන පීඩාවත් අසනීපත් හොඳ වෙන සුවපත්වෙන් සමහල්ලාට ඒ බෝජ්ජන්ග වැඩිෙන කාලපරාසය තුළ ඒ යික වසය ෙහෙත්තුව පීඩා වත්ති වුණ එකක මතු වෙන්නැතුූති එත් තරම් බොද්ජංගවලින් සුවයක්කඋදා කරළ දෙනවා කායික වසිෙන් පවා මාන්සික වසය කුමක් කියනු. එනම් පිංගතුන මෙන්න මේ විදියට මේ බොජ්ජංගලින් මහා රැකවන්නයන් ලැබිෙනු කායික වශයසා මාංසික වසයෙන්. එන්සා බුද්ධ ශ්‍රාවකයන්ගේ පිරිවර වෙන්නේ මේ බොද්ජයංගමයි වෙන පිරිවරක් ඕන්න නෑ බුද්ධ ශ්‍රාග හුද කලාවාසය කරන්නේ එකයි. ුදුරජාණනාසගේ ශ්‍රෞ්ක තානිම හොදලාවාස කරන්න පිරිවරක් ඇතුව නෙමයි පරිවාර කරග නර නිග්ඩ නාතපුත්‍රවාගේ හෙමනෙවේ ඉන්නේ නිගා තුත්‍ර හොහත් යන පිරවන නැතු හැමතනමයගේ හැමතමගේ පිරිවර ඇතුව. මොකද තමන් ඒතරම් බෙලහහිනයි. තමන් දනුව තම්මන් දුරුවලයක් කියලා. දැන් ඔය රටක ප්‍රධානින් වසෙන් ඉන්න පිරිසක ඔ අරක්ෂක වටිවන ඇතු පාර්ගන්න පුුවඳබල එම අනුවනම් හොරෙන් යන්න වෙස්වාලාග. මරාගෙන කයි කියලා එමේ ඇඩවේ ඒතරම් බයන් ජීවත්තෙන්. ඒතරම් බයයි ඉතින් බුද්ධ ශ්‍රාවකයන්ට එම බයයක් ඇතිවන්න ඇමකද දෙකට හේතුව බුද් ්‍රරාකන්ට තිනවා ආරස්සක හමුදාවක් හමුදවෙල්ල ප්‍රධාන මහසෙනව හද්‍යනේ ඒහද දෙන අතය බොජ්ජංග සප් පොද්ජංන්ග එම් ඒහද දෙනගෙන් රැවනය ලැබෙන ඒ ැකවරණය සදාාතනික රැකවරණයක් ඒ රැකවරණ බොහොම ලාමකකන්නෙ වෙයි ආරක්ක කටවුනම් පොඩි අනසුර දැක්හමතුවක් වෝ දාල පැල්ලෑයනවා ැ මේ බොද නැති සේනාපතියෝනං හෙම කරන්නේ ඒ බුද්දක්සාක අත්නො හැරම ළඟ ඉන්නවා. බ්ලෝකීන්න ඥාතිීන්න්නං අවස්ථාවාදීන් මොුණු හරිවාය දැක්කොත් විතරයි ලංගී නි්‍යවාසිය දැක්හම ඇත්තෙනවා. ඇබැ මේ බොද්ජංග කියන ඥාීනන් එහෙම කට්ටයන් නිෙවී ඒ කට්ටි වාසිය අවාසය කලෙක් බලන්නේ හැමතිස්සේ මේ බොජ්ජංග කියන සේනාපතියෝ ඥාතිීන් අප වටාම පිරිවරවසයෙන් ඉන්නව නිසා බුද්ධ ශ්‍රාවකයටට වෙනම රැකවරණයක් අවසනය කඩුපුලු කිනිසිසා අතගත්ත ආරක්ෂකඕෝන් නෑ සෙකුරඩිකාර්්ල ෝඕන් නෑ අයිනිටි චක්කරන් ඕන්ෑ බුදුරජාණන් වන්සගේ බුද්ධ ශ්‍රාාවකක කියලා කියන්නේ සත්ත බෝජ්ජංග ආරක්යෙන් තබාගත්ත සත්ව බෝජ්ජාගන සත්ව බොජ්ජග නවති පිරිියරත්තෙකවාසය කරන උද කලා අවාස. අන්න අර්තෙන් කිව්වා මූල පරිවාරාටේන බොජ්ජංගා කියල නිවන් මග වටකරගන නැතන් නිවන් මඟට පිරිවර වසයෙන් සම්වාද වන පිස ඇත්තන්ගේ ධර්ම බොද්ජංග ධර්ම බොද්ජංගා ඊළඟට මූල පරිග්ගටටේන බොජ්ජංගා පරිග්ගා කියලා ගැන පාලිය අල්ල ගන්නට අත්කර ගන්නට අයිති කර ගන්නවාස අයිතිකර දෙෙන අර්ථයන් ය පරිග්ගහ කියය එ ූල පරි්හට්ටේන බොජ්ජංගා. එකන් නිවන අත්කරලදින අර්තිීෙන් බොජ්ජංග කියෙන්. නිවන අයිති කල දෙන අර්ථී. නිවන උනුම කරලදන අර්ථයන උත් බොජ්ජග කියනවා. ඉලකට මූල පරිපූරණට්ටේන බොජ්ජංගා මූල පරිපූරණ්න පරිපූරණ ගියන් සම්පූර්ණ වෙන අංගසම්පූර්ණ වෙනවා. මූල පරිපූරණටේන බොජ්ජංග එකන් නිවන් මග පූරණයක න අර්ථති නඋත් බොජ්ජංග කියල කිය. හෙනම් නිවන් මග පූර්ණය කරන්න්න හේතු වන ධර්මුවසිනුත් බොජ්ජංග ධර්මහදුන්න්න නොයි අර්තිනුත් බොද්ජංග කියලා කියන. හැ නිවම පර්ණය කරන අතිනුත් බොජ්ජංග කියලා කියනු. ඉදඟට පරිපාකට්ටේන බොජ්ජංගා, පරිපාකට්ටේන. මූල පරිපාකට්ටේන බොජ්ජංගා, පරිපාකට්ට කියලා කියන්නේ මුහකුර අයනට පාලයේ. මූල පරිපාකට්ටේන බොජ්ජංකා නිවන්මග මුහකරාය අර්ථ උත් බොද්ජංග කියලා කියන. එකඇ නිවන්ම මුහකුරායනවා ගැති ෝරා වැඩෙනවා දහක්වාගේම නිවන් මගත් වැටිෙනවා. එක තැනව තියන්නේ එක ැන දියනම් ඉතින් ඒ ගහිම පෝජණයන්නේ මුකද පැලයක් වස්න් වැඩින් නැත්තාම් සෑහන කාලයකනන් මුහකුරා වැඩින්ද ඉතින්ඒ මල්ල කවද ලබන්නද දැන් අපි බණය ඇහුව ධර්මාපෝධය ලැබුණ එකම තැන නම් ඉන්නේ ඊට වඩා එහා දෙයක් නෑ අවබෝධයක් නෑ අි්ඥ යන්ති පරිින්්ඥ යන්ති වෙන්න එන ඉහන් නිකන් අ එකතන පල්ල විතියන දහක්වාගේ වැඩෙන්නෑ ඇතිරින් එහාට එක තැනම් ොහේ නිකං කේඩඇරවී විතියන ගහක් වගේ ඉති ඒකහ මල්පල බලාපොරොත්තුවෙන්ට බැහැ දැම්ම හැදේකව හරිදවසක ඇැෑ වසර ගානක් ගිහිල්ල ඇයිඒ මහෝකුරා වැඩෙන්න්නේ එකහ මොහකරනගේන්න මෝරනෝ මෝරල වැඩෙන් ඕනගහ මුහකුර ඩෙන්ට නඟෙකට අවශකන සාතු ලබින්්ටුවත් සාතුූ ලැබෙනකොට නිවන්මග මුහකුරා වැඩෙනවා. එනන්ඒ නි මුහකුර වැඩෙන්ට තුපකාර වෙනවාේ බොජ්ජංග ධර්ම. එනිසාකවා නිවන් ම ා වඩවනාර්ථයෙන් බොජ්ජංග කියලා. මූල්ල පරිපාකට්ටයින බොජ්ජංග මූල පරිපාකට්ටේන බොජ්ජංග මේ නිවන්මග මුහකුරා වඩනාර්යෙන් වැඩිනාර්තියනත් බොජ්ජංග කියලා කියන. එනම් ඒ අර්ථයයක් දැ ගන්නඩෝ ීලාලට මූල පටිසම්බිතා අට්ටේන බොජ්ජංගා මූල පටිසම්බිතා අට්ටේන බොද්ජංගා පටිසම්බිදා කියන මොනවාද පටිසම්බිතා කිව්වා හම සව් පටිස සම්බිතා සිව් පිලි සම්පිා කියගේ ල අපි සිංහලෙන් කියනවා පාලෙන් කියනවා චතු පටි සම්බිදා කියල සතර පටි සම්බිධාව පටිසම්බිදා කියල කියැන්නේ වෙනම කුත් නෙ වෙයි පටිසම්විධදා කියනන්නේ මානක පල ඥාණයන්ට පටම අනි කිසිවක් නොේ ර්ග පපල ඥානයන්ටමයි හෙනම් සතර මාර්ගඵල ඥානයන්ට තමයි පටිසම්බිදාා කියය ඒ මාර්ගඵලම තමයි අර්ථ සම නිරුක්ති පටිභාන කියලා විශේෂයෙන් වැඩිට විෂ දැන්ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න දැ මේ පටිසම්බිධා ඥාන අත් පටිසම්බධේ ඥානං බුද්ධ ඥාන දහම පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානා ෘත්ති පිසම්බවිධඥාන බුද්ධඥා නිරත්ති පටිපාන පටිසම්බවිධඥානං බුදධාන බුද්ධජාන හතුරක් පටිසම්පිධාඥාන කිය දැන් ඔය ගැන හ්ුවාම සමහරය කියනවා තැන් එකතම කියන විමර්සනයෙන් තොර අපේ ණ්ඩමැහිලතියෙනවා මට මික්ෂුන් පටිසම්බිධාඥන බුදුරජාණන්හස ිතර පහළ වනේ වෙන කිසිගැට පහළවින්නෑ කියලකි නැයියේ කෙළවරතියවානි බුද්ධඥාණන් කියලා අත්ත පටිසම්පවිද ඥානම් බුද්ඥාන් කියර ීරවණ 80ි සහිතුව මේ බුදුපියායණන් හසට විතර පහලනි ඥාන කියය දැන් එහෙම කියනගම ඒකටින් මායි කියනවා සවපිල්ලි සිම්පියපත් මහරහතන් වහන්සලගෙන් තැන් අපේ ශසනයේ ිහිටිය සවපිලි සිම්පියපත් මහරහතාන් හස අතරින් අක්ද්‍රස්ථාන ලබපු කොට්ටිත මහරහතන් වහන්ස උන්නහස තමයි සවපිලි සිම්පියා ඥානයන්ට අග්‍රෝණි අර්ථ දම නිරෘක්ති පටි බාන කොට මේ කියන සවපිලිසියා ඥාන බුදුරජාණන් නාසිට විතරක් පහල වෙනවන එනම් කොට්ිත හාමුතුරු ගැන කවුද. කුට්ටිත මහරත්ථන් නාසි ගැන කවුද. සියවපිලි සිම්පියයා ඥාන සම්බුද්ධ සම්බුදු පියාණන් හාසිට විතරක් පහල වෙනවනා සාරිබපුත්් අපගේ අ්‍රශාව ගුතුමන් වහන්සේ පටි සම්පිත අමාගප කන ලිවේ කොහොමද ඒ ඥාන නැතුව කිය ිසල පොඩක් විවර්සනය කරන්නඩට බුද්ධ ඥාන කිව පමණින්ම බුදුරජාණන් වහන්සේට විතරක් පහලන ඥාන කිය අර්ථතියක් එන්න ඇතන තුදුස් බුද්ධ ඥාන කියලා ඥාන දහතරත් තියනවා තුදුස් කියෙ දාහතරට දැන් පුර පසල ඔසක පොහොයට කලින් දවස තුදුෂවක පොහොයලාවස වක්‍ර දහතරක් පිරිච්ච හන්ද ඇති දවස තුදුස් කියන දාහතරට එ තුදුස් බුද්ධඥාණ මොනවද ධාන ඥාන දාහතරක් තියන බුද්ධ ාන මේ දාහතරෙන් හයක් ෂට් අසාධාරණ ඥාන සර්ව්‍ය සං ඥානය අනාවරණ ඥානය ඉන්ද්‍රිය පරෝපරි අත්ත ඥානය ආසි අනුසේ්ඥානය යමක මහා ප්‍රාතිහාරි ඥානනිසා මහාකරුණ සමපත්ති ඥානී මෙන්න මේ ඥානහය මහා ෂට් අසාධාරණ බුද්ධ ඥානය ගැන මේ හය ය සාවාන්‍ය කිසි කෙනට හල වෙන්නේ. අසම සම සම්වාසන් බුදුපියන් වන්සට පමණමයි. න්හසට විතරමයි මේ ඥානහය පහලවි වෙන කිසිමගට පහල වෙන්න ඒ අර්තෙන් ඒ ඥාන හැටිකින අසාධාරණ බුද්ධ ඥාන කියල අන්න අසාධාරණයි කියය අනිත්තයට සාධාරණය පුදුනෑ අසම සම සම්මා සම්බුධ පියාන් හසට විතරයි මේ ඥානහැ පහළවෙයි. ඉටස තව අත් තියෙන යන් තුදුස් බුද්ඥාතරින් දාහතරින් හයක් ග්‍යාම තවද අටක් තියෙන මේ අට මුණවාද මෙන්න මේ අට දුක්කේ ඥානං දුක්ක සමුද ඥානන් දුක් නිරෝධේ ඥානන් දුක් රෝධගමණනි පටිපදයාාන ඔන හතරයි ඉළඟට අත්තේ අත්තපටි සම්බිදේ ඥාන දම පටි සම්බිදේ ඥානං නිරුක්ති පටි සම්බිදේ ඥානං පටිපාන පටි සම්බිදේ ඥාන ඔන්න හතරයි හතර හතර යට එතන. මෙන්න මෙ හටට ගෙන ශ්‍රාවක සාධාරණ ඥාන කිය. ශ්‍රාවක සාධාරන බද් ඥාන කියල එකනි ශ්‍රාවකයන්ටත් පහලන බුද් ඥාට එ මේ වැට බුද්ධජාන කිවේ යයි. අවබෝධය ඇතිකරණ ඥාන නිසා බුද්ධකයන අවබෝධයට අවබෝධයෙන් පරිපූර්ණය චුතුමන් වහන්සනි සාතමයි සම්මාසම් බුද්ධ කිවී. අවබෝධයෙන් මදක් අඩුුවච්චනි සතමයි පච්චයක බුද්ධ කිූ. අවබෝධය ශ්‍රාවකයකකි මට්ටමට පිහිටියනි සතමයි ශ්‍රාවක බදධ කිව්. එකඇන්නේ අහලම දැනගණ්ඩඕන සත්‍යයක් තියෙන්නේ සාාවකයට. තනින් හිතල තේරුම් ගන්න බෑ. එනම් ශ්‍රවනයම් අවබෝධයට පතිච නිසා ශ්‍රාවක බුද්ධ කිව්වා. ඒනම් අවබෝධ යන්න තුන් ආකාරයක් තියෙනවා. එනම්ගේ අවබෝධ මට්ටන් තුනේදම පහලෙන ඥානවලට කෙන බුද්ධජාන කියල එෙමනැතු සම්මා සම්බුදධ පියාන් හසට විතරක් පහලන ඥාන නෙවයි සම්මා සම්බුධ පියන්හන්සට සෑම සිලු නයාම පහල වෙනවා තෙසත්තෑ බුදධ ඥාන තියනු. තෙසත්ෑ බුද්ධඥාණාවලින් හයක් ඥාන හැත්ත තුනක් වසෙන් විග්‍රහ කරද්දිත්. ඒ ප්‍රධාන ඥාන හය අසාධාරණ ඥාන හය හැර අනිත් හැට හතම ශෝකයන්ටත් අඩුවවැඩට වසයෙන් පහිටන. එනම් පින්වතුනි මෙන්න මේ බුද්ධ ඥාන කියල කිව නම් අවබෝධය පිරිිස ේතුවන ඥාන යන අර්ථය. හනම් අත්ත පටි සම්ිද ඥාන දම පටි සම් ද ය නිර. මෙ ඥාන හත පටි සම්බිධ ඥා සි පිසිපිය ඥා කිරමීමට මේ උත්තර ත්‍ර ඥාන පහළ වෙනවා ශ්‍රාවකයන්ට අඩ්ඩු වැරිවාසේ බුද්ධ ශ්‍රාවකයන්ට එනම් මේ ඥානවල උපරිම තීවුර අවස්ථාවකට ආපු ශ්‍රාවකය තමයි බුදුරජාන්සක ශාසනය ආරක්ෂා කර. එ මේ ඥාන හතරෙන් මොකද කරන්න අත්ත පටි සම්බිදේ අත්තකිවූ හම දුක්කාර්ථයයි නිරෝධහර්ථයයි කියල දෙකක් තියෙන. ක්කාාර්ථය දුක් ආර් සත්‍ය තුළ පිහිටනවා. නිරෝධර්ය නිෝධාර්ථ සත්‍යය තුළ පහිටනවා. එනම් මෙන්න මේ දුක්ක කියන්න මෙන්න මේ අර්ථයයි. නිරෝධයක ඇන්න මෙන්න මේ අර්ථයයි කියලා, පැහැදිලියෝ දැකීමේ ඥානයට ෙනව අත්තපටි සම්පිදේශානන් කියලා. එන අන්න එකට ගන අර්ථ පටි සම්පිදා ඥානා අත්ත පටි සම්බිදාව කියලා. එකවේ සම්මා සම්පුතිපාන් සේ මේ උතුම් වූ ධර්මය නැත මේ උුතු මාර්ර විනය තුළ දුක්ඛයන්ුවෙන් පණවන්නේ මෙන්න මේ අර්ථයයි කියලා. දැකීමත් නිරෝධය දුක්ක නිරෝධයන්ුවෙන් පණවන්නේ මෙන්න මේ අර්ථයයි කියලා දැකීමත් යන මේ කාරනාධික සිද්ධ වෙන්නේ මෙන්න මේ අත්ත පටි සම්පිදය ඥානන් ගෙන උසස් වූ උතුමූ බුද්ධඥාණී. ඊළඟෙට දම්ම පටිසම්පිදී ඥාණන් කිව්වා හම ඒ ඥානීයට ගෝතර වෙන්නේ මොන සත්‍යයද. දුක්ක සමුධ යාර සත්‍යය ස දුක්ක නිරෝධ ගමණී පටිපදාාර සත්‍යය කියන මෙන්න මේ සත්‍ය දෙක. දුක සමුදධයාරි සත්‍යය තුළ සමුදය ධර්ම පිහිටනවා. ක්ක නිරෝධගාාවනි පටිපධාවර සත්තති තුළ නිරෝධ ධර්ම පිහිටනවා යංකංච සමුදය දර්මන්සා භන්තන් නිරෝධම්බන්තිකෙන් නයාය ධර්මය දකින්නවා ධම්ම පටිසම්බිධඥානි එනම් දම පටිසම්බිධාවෙන් දකිනම කක්ද දම පටිසම්පිධාව යෙන් දකිනමකක්ද සමුදය ධර්මසාහ නිරෝධ ධර්ම ධර්ම දකිනවා ඉස්සන දැක්ක ආර්ථ දැන් දකිනෝ ධර්ම. එම් දකිනවා දුක්ක අර්ථයට හේතුව මේ සමුදය ධර්ම බව නිරෝධර්ථයට හේතුවෙන්න මේ නිරෝධ ධර්ම බව අන්නේ දුක්ර්ථය ධර්මත් නිරෝධර්ථය නිරෝධ ධර්මත් දැකීමේ ඥාන වලට කියෙනවා අර්ථ සහ ධර්ම ඥාන අත්ත ධම්ම කියලා අත්ත පටි සම්බිතා ධර්ම පටි සම්බිතා ඊලට පොකද වෙන්නේ ඒ ඇසරිමත්තු ව සම්මා සම්බුදු පාණාසේ මේ ර්ථයයි ධර්මයයි කඇති කරල ධර්මය දශනා කරනවා. උතුමූ චතුරාල් සත් ධර්මය පටි සම්පාදත් ්‍රලක්ෂණය වසින්. එහෙම දේශනා කරහම ඒ ධර්මය තුළ මෙන්න මෙසේ මේ ධර්මය මෙන්න මේ අර්ථය කැටිවෙනවා. මෙන්න මෙසේ මේ ධර්මය මේ ධර්මය කැටවෙනවා. මෙන්න මෙහි මෙන්න මෙහි දුක්කාර්ථය පවතිනවා, මෙන්න මෙහි. ෝධර්ය පවතිනවා මෙන්නම මෙහි සමුද ධර්මගැන විග්‍රහ වෙනවා මෙන්න මෙහි නිරෝධර්ම ැන විද්‍රහාන වන අදසයෙන්. ඒ අර්ථ ධර්ම වෙන් කරලා වචන වසයෙන් මතු කර ගැනීම හැකියාව පදවශෙන්ක්ෂ පදවෙන් අක්ෂර වශෙන් ව්‍යන්ජන වසයෙන් මතු කරලා දක්වා ගැනීමේ හැකියාවට මතු කරලා දැක්කීමේ හැකියාවට කියනවා නිරුක්ති පටි සම්විධාඥානන් කියලා. එකවේ නිරුක්තිය කියලගේ යෝ නිරුක්ති ජනාාතිය නජානාති පදේපදී විකංකය යවානයන්ද ගජගිය ඩැන් බුද්ධ වචනයක් කිව්ව පමණින් එහි අර්ථය පේ නෑ කෙනනට සරල මුදාාරණයක්ි මිසල විග්‍ර කරති දැන් දාහරනයක් පිහි විපයෝග දුක්කෝ පිහි විපයෝග දුක්කෝ කියන බුද්ධ වචනය පධාර්තයෙන් ගත්තුත් එහෙම එකකිව පදේපදී විකංකය වානයන්ද ගජය කියලා ඇස් දෙක පේ නැති ඇති කලේග හාම ඒ අන්ද ඇතා විපතට පත්වේන රහොයා ගැන්න වරුව අමාරු වැටින කරදරවට මහුණ දෙනවා. ත විාර විසනට මොදනො කොටින්ම මහ ප්‍රපාතිකින් පල ඇදවෙට මැරෙන්ටත් පුළුව. බොල්ල දෙකට වැටන්නත් පුළුවන් වෙන්න පුළුවන් අතුරුවන්තර එමට මක ඇත්දික පේන නිසා කොද ඇැනිික පින්නේ. ඉතින් ඒගේ බුදුරජා වහන්ේ දේශනාක බුද්ධ වජනය අර්ය නිරක්්්‍යයර්සය දකින්න ැවුණොත් පදයාර්තිය විරක්න පෙන්නේ. හරියටර අන්ද ඇති කැල යනවාගේ මනුසයා මේ ශාසනය තුළ ද ඇතෙක් වගේ මේ වාසනය ගැන වනයක් නම් අර අන්ද ඇත වගේ මනුසේ මොකද කරනීම ධර්මය හි ගැටනව මෙහි ගැටනවා තරකවාද යන න තැන තරකවාද ගහ ගන්නවෝ මරා ගන්නවා ඔන්නව කරන්නේ. ඇයිඒ නිරුක්ති අර්ථය පේන. එනිස හැමතිස්සම වාදවාද ගහ මරා ගැනීීම ුව තමයි තියන්නේ හමතිස්සෙම. එකට හේතුව නිරෘක්ති අර්තය පේන්න පිය හිපයෝකු දුක්කෝගේ ව හම පදේ අර්ත විතරයි දැක්කි. මොකද. ප්‍රියයගෙන් වගීම දුකයි හොහම ගත්තා ප්‍රියන්ගෙන් වෙන්ගීම දුකයි කියල ගත්තොත් ඔය බුදුරජාණන්සේ දේශනා කන අර්ථයද. එ බුදුපියාන් අසය බුද්ධ වචනය තුළින් පෙන්න්නන්නහ දන්න උබෝය කියන අර්ථයද කියවලන්ෝ ඇ සමහරුවන් හෙන් බන කියෙන් ප්‍රියන්ගෙන් වංගීම දුකයි ඉතිරි මළගතරටත් ගියලකින පංවතුනි මේ අද මිය පරලෝ ගිහිල්ල ඉන්න මේ ප්‍රාණකාරයා මේ පින්ංවතුන්ගේ බොහෝ ප්‍රිය කරන කෙනෙක් අදීඉතින් මේ ප්‍රියයාගෙන් වෙන්ෙන්ට සිද්ධ වෙලා තියනවා මේ පින්වතුන්ට බුදුපියාන් අහසෙත් පෙන්වා අදීලා තියෙනව ප්‍රියන්ගෙන් වෙන්ගීම දුකක් කියලා මේ දුක සනාතුන ධර්මය පංවතුනි කාටත් මේ දුකට මුහුණ දෙන්න්නට සිද්ධ වේවා කිව හම අර්මිනිස්සු තවහඩා ලපෙනවා. බුදුරජාණන්හස කෙනෙක් ෝකට පහල වෙන්නේ දුකට පත් ජනයාට තවත් දුකක් කුරුම කරලා දෙෙන්ඩ නැතන් දුකෙන් නිදහස් කරන්න. ඒ වචනය එහුුණ හාම අරමිනිසුන්ගේ දුක සංශය දෙන්නකොහොමද සංසේ දෙන්න එඇන්ඩට ාව වැඩි වෙනවා ඇයි තව කියරණ ප්‍රියන්ගෙන්ගෙන්ගීම තුකක් බලන්නක වෙලා තියන දේ දැන් ඔය ප්‍රිය භාවේ නිසාම කොයි තරං දුකක් කොපට ොරමුණාඒහම කියන්නන්න ඇති හෙම කියන්නේ නෑ මේ බලන්තින් පිය ගොඩාපිය කරපු කෙනෙ පිටත් බොහම හිතවත් හිටපු කෙනෙ කෙනරදසේ මෙම ම රම දේශනාකර එතකොට දැම් බලන්ඩ අර මළෙතරන්න මනුසයන්ට තවතුරටත් දුක වැඩිය වෙනවා ඇයි ටත ප්‍රියභාවේති නානිංසය පෙන්නල දෙන්න. එහනම් පියහි විපයෝක දුකෝගෙන බුද්ධ වචන තේරුම් ප්‍රියන්ගෙන් වෙන්ගටහම දුකති නොකනකද එනම් බුදුරජාන්ස මෙහම දේශනා කළියයි. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායිති භයන් පියතව විප මුත්තස්ස නත්ති සෝකෝකුතෝ භයන්. ප්‍රියන් නිසා ශෝකය හටගන්නවා පිය භාව නිසා පියතෝ ජාහිති සෝකෝ පියතෝ ජයීති භයන් පිය භාවේ නිසාම සෝකය හටගන්නවා, පිය භාවේ නිසාම බය හටගන්නවා. පියතෝ විප මුත්තාස් නත්ති සෝක කුත්තෝ භයන්. එ ප්‍රිය භාාවෙන් වෙන් වුණනාද ප්‍රියන්ගෙන් වෙන් වඋනාාද නත්්‍ය ෝ කුත්තව යන් එදාට දුකයි සෝකය නැකිය. එහෙම දේශනාකර බුදුරජාණන් වහන්ේම පිහහි විප්‍යයෝුතු දුක්කෝ කියලා ඉට ප්‍රතිවරුදධර්ථය දේශනා කරනවාද. නෑ ප්‍රතිවරුද්ධර්ථය දේශනා කළ නිවෙයි. අපේක තේරුම් තය පාද යාර්තිය අන්නෙකටිහ පද පරම කියලා. අේ අර්තය තේරුන්ගත්තා මොක් ේරුම් ගන්නේ ියංගෙන් වෙගීම දුකයි කියලා. බුදුරජාණන් දේශනා කල මොකද පියභාවේ දුරු කරන්න කියලා උන්නාස පෙන්ා දෙන්න මොකත් එතන ප්‍රියන්ගෙන් වෙන්ගීම දුකනාම් ඔබ බලාපරොත්යෙ දුකද සැපත ජීවිච. අන බලන්ටඔන් වුවනින්දැ. ඔබට අවස දුකද සැපද අවදා උප කියන දුක කියලා එනම් ප්‍රියන්ගෙන් වගීම දුකනා තැව බලාපොරොත්තයට සැපනා එනම් මොකක්ද්දප කරන්න ඕන ියන්ගෙන් වෙෙන්වෙන්ට සිද්ධ වේවා. එක දුකක් ඒතුකෙන් නිදහස් වෙනනම් ඔබ ප්‍රියයන් ඇති කරගන්න නැතුව ඉන්දෝන්. ප්‍රියන් නැතිවෙන්නේ සංකල්පිත රාගේ නිසා කාමය නිසා කාමෙන්න්තමයි මේ රූප ප්‍රියයි මේ සද්ධ සැපයි රූප සැපයි සද්ධ සපයි ගන්ධ සපය නදි වසයෙන් මේ පරිබාහිර ආරම්මරවල්ඩ වටිනාක මද්දී ලතියන්නේ මොලාක් ඇති කල තින සකල්ි රාගේ ොත් කාමී. එඒ සංකල්පත රාගෙන් තමයි මේ ප්‍රියභාවය ඇති කරන්නේ එනම් ඒතිකර ්‍රියභාාවය තමයිත් මට දු පිරිිස පැවතුන එන බදුරජන්හන්ේ පියහිිපයෝකු දුක්කෝ කියන බුද්ධාජනය පෙන්ල දීතිනමොක්ද ්‍රියභාවේ දුව කරන්න සියල්ල කෙහි නැතවට දුක් දදිට වෙන සෝකරන්න සිද්ව වෙන හන්ඩ වෙන ඇල පැඩුවේන ප්‍රියභාවේ ඇතිකල්ලි ප්‍රියජාතිය ඇතිකල්යට සෝකය බය උපත්වයනවා ප්‍රියතොයි පොමුත්තා සනපි සෝකෝකු තෝ බයා එ ප්‍රියභාාවෙන්වෙන් ගඩාද ිය ජාති දුර කලාද පියජාතිකර හැති අන්දරාගේ නිදහස වනා ද අන්න්‍යධාර නත්ති සෝකුන් භයන් අසෝං විරජන්ගේේම දුකක්තිවරයි සෝක අතිවරයි භයයක්තිවර ක්කම වරයි එනම් පින්ගුතන අනුබලන්න්න බුද්ධ ඥානයෙන් පෙන්වාතින ඒ වචනය ඇතුළේ ගැබ්බලාතින අර්ථය ඒ අර්ේ දකින් පුළුවන් ඥානනිරික කන නිරක්ති පඩි සම්විධාඥානන් කිය නිෘක්ති පටි සම්බිාවන් ඥනය ධර්මය දැක් නැත්තාම් ඒ ර්ය දැක නැතා මොදවෙන්නන්නේ ඕක පද අර්ථයට රැවටෙනවා අන්තිවට පද අර්ති විග්‍රහ කරහම ලෝකයා කල්පනා කරනවා පියහ විපය ෝක දු කකෝ ප්‍රියන්ගෙන් වෙෙන්ීම මුදුකයි දැන් ඕක බුදුපියන්හස ෝකට පහලෙන්ට ස්සල මිනිස ජනට න බුදුරජාන ලෝකට පහලෙන්ට ඉස්සල මිනිස්සු පිය භාවවින් ප්‍රිය ජාති නැතුන් හම හන්ුුව නැද වැලපු නැ්ද ආයි පිය ජාතියයක් කහිේලලා අන්නට ිනිහට කියන්න ෝොද. ියගෙන් වගේීම දුකයි ඕකෙ ලෝක හැටි කියලා. ලෝක හැටිනවේක මෝඩකමින් හැටි. අවිද්‍යා තුෘෂා නිසාන පියජාති සකස් වුනේ ප්‍රියජාති සකස්සුරචජ නිසානනි පියජාතියෙන් වගෙන්ඩ සිත් වුණනි. සබබයහි මේ පිහි මනාපෙහි නානාාවා විනා පවෝතු. පියයි මනාපැයි කියලා ගත්ත සියල්ල අන්‍ය පහවයන්ට පත්තමින් ඉප්‍රනාමයට පත්වෙනවා. එතකොට අන්න හටගන්නවා පිිය හිිපයෝක දුකෝ කිය බුදු පියන් හස පෙන් ල දුපේ පියන්ගෙන් වෙන්ගේීම දුක න්නන්හස පෙන්දෙමකක්ට පියන ති කරගන්න ෙපා එ දාට බට දුක් නෑ පියතු ත්ස ක උන්නහස බලන්න කොච්චර පිය කරන ජාති අත්හල්ල දාවේ අ වෙසන්තර ජාතකය ගැන සඳහන් කන්න ැනක තියෙනවා සම්මා සම්බුදු පියාන් වස අපගේ මහබෝෂතාානන් වහන්සේ ඒ ජාතක විශ්්‍රේස ජතකය මොකද ඒ ජාතක කියැන වෙස්සන්ත ජතික තමයි අපගේ මහබෝෂතාාණන් වහන්සේ පාර්මිතාපුොරොකු අවසන් භවය පස ාරමිත පිරි වෙනන පාරමි පූර්ුණනයි වෙස්සන්තරජාතකින් ඒ භවේද උන්වහන්සේ හත්වතවන් මහපොලෝ කම්පා කන න්හසක ධනමය ගුණේ වසේ. දීවපුරයක් හා සමාන තමන්ගේ සඳමහනුවරේ මහා පරාජධානය අත්හරි නවාඒ වෙලාවෙත් මහපුලෝ කම්පාාව වෙනවා.ඒවගේම අත්ති්‍යය පියජන අත්තිශය ප්‍රියජන අත්තිශයියන දුටුවන්ට දුටදුතුු දර්ශනයෙන් සැනසීම සහනය සතුදුුදා කරන අර ජාලය ක්‍රෂ්ටජනා කියන මහා වටිනා ඩරුව දෙන්නත් ඒවගේම අත්ති්‍යය පතිවුරතාවෙන් යුක්ත සීලයෙන් යුක්ත අතිසය සුරූපී අතිශය ගුණවන්ත මන්ත්‍රීදේවයක් අත්හරිනෝ එහම පුරදු කරල්ලයි උන්වහන්සේ අසිම අසිරිමත් වූ සම්මා සම්බුද්ධ්‍යයට පත්තිවෙෙන්නේ නැතුූ නිකං ආවට ගයාට සිද්ච දෙයන්න්නේ වීම එම් ගොබටත් යමක් වැට හන්දෝනය අනුසාරී මොකක්ද අදෝබ මේ ජීවිතය යමක් අත්හරිනවානම් ප්‍රථවාතාවටනය අත්හර එක අනේ ඔබට මේ ජීවිතයේ යානවාහන ගෙවල් දොරවල් ඉඩකඩම් හරක බානවස්තුව මේ ඔක්කම අත්හැරලා උතුමූ ශාසනයට විශේෂයෙන් පැවිි ප්‍රතිපතාවට පැමිණෙන්ට පුළුවන් යම් දවසක මතක තියාගන්න මේ ප්‍රථවාතාවටනය වේද කර පාර්මිතායගෙන ප්‍රගුණ කලා පුරුදු කලා එක දවසිකෙන්කො හෙදත් තරන්නේ. සසර වසර කෝඩිනත්තිස අසාර භහිත සත්්‍යයෙක් වසෙන් නමුත් කල්්‍යය නිිත්‍රියයන්ගේ උපකා ලබගෙන උපදෙස් ලැබගෙන දිකින් දිකට තමන් සතුහබෝග පරිබග වස්තු සයාල් අත්හරගෙනපු ගමන ඒ අත්හරගෙනාපු ගමනි තමයි මේ හැකි ප්‍රගුණන මේ පර්මිතා ප්‍රකුණුවනේ ය අනුසාරෙන් තම අත්වඔබම මේ අත්හැරීම කර නැතු වාඩි කර ුලන්දය ුවීමේ. එනම් පංතුනි ්‍රියභාවෙන් වංවීමයි නිවන එනම් ප්‍රියජාතියෙන් වංවෙන්ඩෝන පියජාතිය දුකබවද දකිින් දෝන පියජාතිය පිරිසි දකිින්ඩෝන පියජාතිය කෙරහි ඇති සන්දරාගෙන් නිදහස්වවෙෙන් දෝන පියජාතිය දුකවසයෙන් දකිින්දෝන ප්‍රියජාතිය නිර්මාණය වෙලා තින සංකල්ප රාගේ නිසා කාමේ නිසාගෙන වුවඩින් දකිදෝන නැතුවේ ජාතිය සතු ලක්ෂණය න්ේ ප්‍රියගෙන ලක්ෂණය ඒය සංකල්ප දරාගේෙන් නිර්මාණය කරුම යාව පමයි කියෙන දකිින්දෝන ුවනි නුසාර ධර්ම නකට මොද වෙෙන්නේ පිය ජාතයකර හැත් ජන්තරාගෙන් දහසනවා ඒනම් අන්න ඒන බද පාන ේ බද් වජන පෙන් ද ෝකෝත ාද ද ැම යා න නිරුක්ති පටි සම්පිදා ාන ය දට හෙමක් න ි කරන්න පුළුව හැම හැම පදයක් ගැනම එතකට මයි බණ කියන්න පූලන්ගෙන් නැත්තම් ාන න්නපේ ඊලකට පි සම්පිදා ඥාන පි සම්විධාඥානය කියලා ගැනමොකක්ද. අර අර්ථඥානයක් ධර්මඥානයක් නිරෘක්ති පටි සම්විධාඥානයක් එකන අර්ථ පටිසම්විධාඥානයක්, ධර්ම පටිසම්විධාඥානයක් නිරෘත්ති පටිසම්බවිධාඥානයක් කිය මේ ඥාන තුළු එකට එකතු කරලා. ධර්මය දේශනා කිරීමේ හැකියාව. මේ ඥාන තුලින්ම ගැබ්බෙන අර්ථය මේ ඥාන තුළින්ම ගෝචර වන අර්ථථය මේ ඥාන තුළින් මේ ඥාන තුළින්ම ඇතිවන සත්‍යබෝධය. ඒ ඥාන තුළ ඥාන තුළ පිහිටාගන්න දේශනා කිරීමේ හැකියාව. එක න පටි සම්බිදාා ඥානන් කියලා. පටිභාන පටිසම්බිධා ඥානම් එනම් පටිබාන පටිසම්පිදාා ඥානින් කරන්නේ අර අර්ථ ධර්ම නිරෘක්ති කියෙන තුන විග්‍රහ කරණ එක. එනම් ඒ අර්තයෙන් කිව්වා ඥානයේ විග්‍රහ කරන ඥානයට පටිභාන පටිසම්බිධා ඥානය කියලා එනම් පින්හතුන ඔන්නවේ ඥාන හතර වැඩි වසයෙන් බුද්ධ ශ්‍රාවකයන්ට පහිටනවා. අඩු වැඩි වසයෙන් පිහිරට නිසා තමයි බුදුරජාණාන්සේගේ අමා ධර්මය ලෝක පවතින්නේ. මොකද සම්මා සම්බුදු ප්‍යාණවාසේ දේශනා කලා වූ උතුම් වූ චතුරාර් සත ධර්මය ලෝකයට නැවත දේශ කරන්න පුළුවන්ගේ ඔොුන්ව ඥානහතර පිහිටාගෙනයි ඔය ඥාන හතර නැත්තන් ධර්මය දශනා කරන බෑ. අඩු වැඩි වසයෙන් මේ උතු වූ සම්බුධ සාාසනය ආරක්ෂා කරන්නේ අන්න සිවිල ිපියාපත්. උත්මයන් වහන්සේලා සල්පිල සිම්පියපත් මහර හතන් වහන්සේලා ශාසනයේ වැඩ ඉන්නතාකව තමයි මේ සම්බුදු ශාසනය බලන්නේ නැතු ඉර්දිවන්තියෝ නිවෙයි එන්සා තමයි බුදුපියන් වහන්ේ දකුණතින් අතිඋත්තරීතර සාරිපුෘදයන් වහන්සේ රදවා ගත්ත වැඩි හිඳන්නේ එකන හැමතිස්සේම දේශනාවයක්්‍ර වෙන්නේ ර්දි ප්‍රාතිහාර ඒවත් අවශ්‍යයි මොකද ලෝකේ ඉන්න ධර්මක් ඉන්න මෝඩයෝ ඇයිහෙම කියන්නේ ඇත් දෙකෙන් පේන යත හාර්ථය මයි පිළිගන්න කැමති ඇඩ එක කාලයක් ලංකාවේ නික වැරටිය මට මතක හැරියට බෝධීන් වහසේ නමකගේ බෝධියයක් දුලමකැන මේ මේ බෝධ රක්ෂයක බුදු පිළිමයක් මත්ත වුණා කියලා මුළ ලංකාව මිනිසු ගියා බස්සරගෙන පෝලිමේ බලන් මහර ඇල්ලක් හැදුනා අප්‍රමාරු විදි සියලු වැට පසකට දාලා විසිතල ගියා. බාණහන්ඩ තුන් අර බෝධීන් වහන්සේ බුදු පිළයා මතු වනාගෙනෙක විශමයක් වෙල මහහා ප්‍රාතිහාරයක් වෙලා පොච්චර දිව්වා. හැබැයි බුදුරජාන්සේගේ ධර්මය මෙන්න දේශනා කරනුවන් නුබලාට නිවන්න අවබෝධය පිණිස මේ අතලංගම තියෙන නිවන මෙන්න පෙන්නල දෙනවා වරල්ල බණහපල්ලා මේ භයංකාාර ගෝර කටු සංසා දුතුකෙන් මුදුවන උත්තරේීතර චතුරාර් සත් ධර්ම අවබෝධ වෙනවා උතුමෝ සොවාම් පලිට පත්වෙන නිවන්මඟට පැමිණන කිවත්තීද. එෙන එනිසා එබඳ මනුෂසෙල්ලෝක ඉන්න නිසා ඒවාගේ මනුෂයංග දමනය කරන්න පුළුවන් ප්‍රඥාව වෙන්නව ඉරදිෙන්. එනිසා මොගබල යනන් වහන්සේ සම්මා සම්බෘදුපයාන් වහන්සේගේ අනිත් පසින් වැඩින්ටෝ. එන සම්මා සම්බුධ සාශන පැපත්තතිෙන් වැඩ ඉන්නවා ප්‍රඥාව ඉර්දදිය මහාහිරිද එකන්නේ අනුශාසන ප්‍රාතිහාරය ඉෘර්දිි ප්‍රාතිහාරය දෙකමතිීන්ඩෝ. හැබ මේ දෙකින් අග්‍ර වෙන්නේ අනුශවාසනනා ප්‍රාතිහාරි. මොක දෙකට හේතුව කොච්තර ඉර්දි දැක්කත් මිනිස්සු ඉර්දියට දමනය වෙලා පැහැදිනෝ මිසක් අවබෝධයක් ලබන්නේ. චතුරාර් සත්‍යය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ දේශනායිම්මයි. එනිසා සම්බූධ ශාසනය බබලන්නේ සවපිල සිිවියපත් මහරහතන් වහන්සේලා ශාසනයක පහළ වනාමයි සම්බුදුපාණන් වහන්සේගේ ශාසනය. ආක්ෂා කරන්නේය උතුමන් හසල ප්‍රධාන වශයෙන් අනිකුත් මහරහතාන් අහන්සලත් ඉඩඋපකාර කරනවා. නමුත් ප්‍රධාන වසෙන්ම සම්බුද්ධ දේශනාවරක්ෂකරණ උන්හන්සේලා. එන අනාග සිවපලි ිම්පියපත් මහරහතාතන්හන්සල මේ ශවාසන භලවිච්ච දසට අස උත්තරේ ත්‍රමාණියන් වහසේ ශවිසත් ධර්මය මේ සක් කල ඒතරක් මේසිියක් කෝටියයක් සක් කළ ලක්කා පැතිරියන්. හෙනම් සම්බුධ ශාසනය බැබලීම කියන්නේ යන්නේ එකයි. ධර්මය බැබලෙන්නේ ඇතුව මේ ගෙවල් දොරවල් යනවාහන සහිත මේ මේ පධාර්ථ ලෝකය නෙවෙේ ශාලා බිල්ඩිංක් මේ වනිවේ ඒනම් පටිසම්පිදාා ඥානක ඔන්නව අර්ථෙක් එහනම් මූල පටිසම්පිදාටේන මූල පටිසම්පිදාට්ටේන බොද්ජංගා මෙන්න මේ පටිසම්පිදාා ඥානක කිය මාර්ගඵල ඥාන මේ මාර්ගඵල ඥානයම තමයි තිවුරවෙන්. ඒතුරටෑ පටිසම්බිදාා කියන. එක මේ සසර බිඳහරින්න පුළුවන් ආකාර ඥාන් ැ ඒ එහම දැන් එතකට සව් පිලිසිබිය ඥානක් අවශයයට කූමකටද කියෙල බලඩෝ දැ දුක ඥානන් දුක්ක සමුද ඥාන් දුක නිරෝධ ඥානන් දුක් නිරෝධගමනය පටිපදා ඥානන් ඔය යාාන අතර මතිීද ඇති මොකටද තමන්ට නිවන්දකි. ස්වාර්තය පිණිස විතර එනම් සව් පිලිසිබිය ඥානමකටද අවශවෙන් පරාර්ථය පිණිස. අන වාර්ථ්‍යයයි පරා්‍යය අත්වට සමයට පරෝ සිතන්නේ අත්ත ජරයා පරාත්ත ජරයා කියලා දෙකක් යන සූත්‍ර. ඒනම් බුදු සසුනේ පහලේ ඔක්කොම සසාාවකයෝ ස්වාත්‍යයෙන් පිණිස විරන්න ටුතු කර ෙදාට කොම සම්දසනය පවතින්නේ. මම වැඩ කරගත දැන් හරි මට අහරි දැම් ම නිවන්දැක්ක යනදි වසන් එ එහම නිවන්දකි ක්‍රම ඇති නොමේශවාසනි. හම බෑ හැබයි දැ එහෙම උමනාව දැන් සමහර සාාවකය ඉන්නවා ඒයට සතුදර් සත්‍ය අබෝධ කරගන්න පුළුවන් හැබැ තව සිගෙනට එකක තේරුම් කලදන්නබ. ඇයි අර් සියව්පිලිසිපියාඥාන නැති නිසා පටි සම්පිධාඥාන නැති නිසා. එනිසා තමන් දාකින ආර්ථය ලෝකයට ප්‍රකාශ කරගන්න බෑ. ගොල වනවා ඉතින් එබඳු ශ්‍රාවකිුණු තොක්කම කොහොමද අමාමෑණයන් වහන්සගේ ධර්මය ෝක පැතිරෙන්. එදාට ධර්මය සංගවිලයන ලෝකෙන් අර්ථය සංඟවිලයනවා එදාට මොකද වෙන්නේ. සම්බුදු ශාසනය උදෙක්ම නාම විවාහාරකට සීමාවෙනු සම්බුදධ ශාසනය හුදෙක්ම බිල්දින්දිකට එෙමනඇත්තමේ ගොඩනැෙ ලිකට චෛත්‍ය බෝධිමාලූ මෙවැට සීමාවෙනවා එසින් එහැටනය සම්බුදධ ශාසනය ඇයිඒ අර්ථය සැඟ වුණා එනම් පින්හතුන අර්ථචරියාවත් පරාර්ථ චරියාව සමෝ පවතින්න නාම් මෙ පටි සම්බවිධාඥා නාත්‍යවශ්‍යයි. එනම් ඒ ශ්‍රාවකයන්ටඩු වැඩි වශෙන් එඒගේ පුබ්බයෝග පූරයෝග, බෞ සුතභාවය ඒ කල්්‍යාන විිත්‍ර සම්පත්ති ජැනජ වශයෙන් ලක්ෂණ ගිහිපයක් නිසා හටගන්නවා සුපිලිසිපාඥාන වි ධර්මවිවර්සනය මෙන්න මේවා පුබ්බයෝග ගැන පෙරපුරාණින්හමනැත්තාං පාරමවිතාාවෙනුත් යම්කිස ආකාරයකින් පාප්‍රාත්ථනාව කරම් බලයයක් නිසක්තියක් ඉදිලති යෙන් දෝන් පුබ්බයෝග. කුස මෝලෙන් ක්‍රියාත්මකීමත්ති යෙන්දෝ. ඒලකට ෞස්තුත භාවතතිය නො ගැ බහෝද ඇසු පිරුස භවියක්ත්තියෙන් දෝන්. එලට විමර්සනය නිතර ධර්ම විමර්සනය කිරීමේ හැගෑ යුක්ත වෙන් ඩෝන්. එනට කල්්‍යාන මිත්‍රතා ගැන නිවරති කල්්‍යාන මිත්‍රයන් ඇසුරේ වාසය කරන කෙනෙක් පෙන්ඩත්තෝන. මෙන මේ කියන ලක්ෂණවලින් තමයි සවු පිලිසවියඥාන වැඩෙන්නේ. හටගන්න වැඩන්නේ ඒනම් සෑම බද්ධස්ශ්‍රාව කේට මාඩු වැඩි වසයෙන් අසු මාත්‍රව වසි හරි ඥා හරප පිහිට. මාත්‍රයක් හරි පිටු නිසා මයි තවයි එක්කන එට් හරි අුමතරම ටහත් රෙන තමගගේ ෙත අම්මට තාත්තට හරි බ පපදයක්ත් ේෙනු කළ ද ැකවත් නැතම් බද. එනං මෙන්න මේ කිව්ව උතුූ මාර්කක පල ඥා දර්ශනය පහකරද නර්තිී උත්බෝද්ජන් කියලා කියන. දොර ප දැකරන්නවු මෙතැන මේ සව පිසිපිය ඥාන කැ කියති මාර්ක පල ඥානම තමයිවා. මාර්ග පලල උත්තරීතර උත්කෘෂ්ට මාර්ග පල ඥාන එවදා සව පිලසිිපියා යානකය එතකට තමයි දැන් එහි දමලන්න බුදුපියන්හසේත් ඒ මාර්ග පලඥානම නිල න උන්හසක ඥානයම සම්භාවය කොහොමද සව පිලිසිම්බියාවෙන් අගඩ ප්‍රාප්ත උතුන් වහන්සේ න්හන්සතක කිසිම ගෑනටයි ඥානින් සමවෙන්න්න බෑකාටවත් එක ඇන්න සියල්ල සියලු ආකාරයෙන් අවබෝධ කරන්නත් ල සියල කාරෙන් දේශනා කරන්න තුාසට හැකයවති අවශ්‍යෝනෑම දැනකර ති එ නිසා ඒ අසිරිමත් ව මහා සව පිලිස්බිය ඥානයන්ට අපි අසිරිමත්තු සම්මා සම්බුද්ධ ඥාන කියලගෙන් සාමාන්‍ය මනුසයන්ටව පිටන්නේ සාමානිමවසයන්ට පිටින ටම තමයි අර ශ්‍රාවක ගෝතර බුද්ධ ඥාන එෙමත සාාන ශ්‍රාවක සාධාන බුද්ධඥා කියන මටම පහිටන මේ සව පිලි සිිම්බිය එ නම් සිපිලිසිම්පියා කියාන් කිසිවක් නොව මාර්ග පල ඥානවලම තීවුර අවස්ථාව තවරඥාණයා මාර්ගපලියම තවුර ඥාණයන් දුක ාන දුක් සද ාන දුක් නිරෝධ ඥානන් දුක්ක නිරෝධගමන පි ධ ඥාන් කියන මේ ඥාන හතරම තිවර මට්ටමින් ඇඩු හම එඒ හට න්න තත්ඥාන හතර ඒ හතට තමයි පටිසම්බිධඥාන කියලා කියා එනම් මල මූල පටිසම්බිදේන මූල පටිසම්බිධට්ටේන බොද්ජංග මූල පටිසම්ිධදාටේන බොද්ජයංග මෙන්න මේ නිර්වාණ වාර්ග පිළිවඳ මේ ඥාන දර්සන මාර්ග කල ඥානදර්සනය අහළ කරදි අර්ථනුත් බොද්ජංග කියලකෙන්. ඊලකට මූල පිසම්බ පාපනට්ටේන බොද්ජංග. මූල පටිසම්බිධාවට යොමු කර අර්ථයනුත් බොද්ජංග කියලකෙන් ඒම් අ ස්සල පැදිි ක නිසාව නවත නතතුමන් කියන්නන්නේ පාපනටේන කිය යොග කර නර්ති එ නම් මෙන්න මේ ඥානය පිරිස ඉගැන් නිවන් මග මේ ඥානදර්ශනය මාර්ග පල ඥානදර්සනය උදස්තාා යමෙක්ක යොමු කරන අර්ථය නුත් මේ බොද්ජංග කියල මේ ධර්මයන්ට කියන. ඇවබෝධ අංග සහිත ඥාන එනම් අන්න ඒ අර්ථ නුත් බොද්ජංග කියල කියන එක කියන දැන් අපි ගත්තොත් හෙම දැන් ඉස්සල්ල පැහැදිලිකරේ මේකෙම මූලි කවස්ථ අරිිකතමයිහි දැම කැර වස්ථාව ගැන මේ කියන්නේ නිසා එකකටයි කියව ඔොට වැටහෙනව දැ මෙත කියන්නේ පරිිසම්බවිධාඥාන ඇති කර ද නර්තිනුත් බෝජ්ජංග කියන ඉටස දැන් මේ පිසම්විධාඥාන වැඩෙන්ඩ. දැමඟගුවන් ඉසල සවාන් බල්ලාබියක් ස පඩිසම්බිදාාපනටයෙන් පඩි සම්බිධාවන්ට යොමු කරන අර්තිනුත් කියන වැඩි ර්ථන මේ යමු කරන අතිනුත් මෙතර දැම් බෝද්ජංග කියලා කියන එකන්නේ දැම් බුද්දස්සාෝක හිටිය බදුරජාණාසේ කාලි සවාම්පලයට පත්වනාා එතනින් හැට මංගවඩන්නේ උදාහරණයක්ගතත් උදායි හාමුදුරු ඇතිවන්න ප වෙනුම් හව බුදුරජාන්සකෙන් වැඩියම වෙනුම් හ පික්සු වින පිටකරගෙන බලා කොච්චර වෙනුම් හර තියනග කොච්චර වෙනුම් හරතියෙනොත් ඉතින් සෑහෙන නිග්්‍රාත් ලැබවා ඇත්තිවෙන නිග්‍රහ කලතියෙන් තැ උන්නහේ මාර්ක පල්ලා යම් කිසි ආකාරිකුත්තමේ නොවන අර කෝකාරික සුනක්ත්ව වගේ නිරේ යන්නේ තරම් බැනු හ යන එන එනන්ගේ මට හැමදෑම් වනට හැමදැම් වයිනවා කොත් තු න එන නිරේකටම යනවා හෙෙන සුනක්කත්ත වගේ සුනක් අතිගෙන බදුරජාන්ස ල හිරපු උපස්ථයකි නිරේට ඇයිඒ යහපතර දීපු අවාද විස වුණා මමත්තෙන් ගත්ත අවාද. උදා හහා දරට පැන්න පැ ල්ල වන ට පැන හම ේකරම න හ දස. නවත් ඒරවස මකදරයහෙ ැන පැෑන උදායි මෝක පුරුසයකගේ අවවාද කර මෙහමැසිරෙන්න්න මෙහෙමැසිේෙන්න්න මෙහමැසේෙන්න්න හෙමැසරෙන් මෙහමැසිරනොට නොබට මෙන්න මේවාගේ ඥාන නාන්දර්සයක් කඋදාවවා. අන්න යොමු කරන්න කත්තා එත ඉර සමක දනේ බුදුපියන්සගේ අවවාද පිහිතාාගෙන දැන් අන්න ක්‍රමාණ කූලව ඒ පටිසම්බිධාවන්නත යොමෙන්න්න පටන්ගත්තා. මට කොච්තර පටිසම්ි ානයක් වන්න්නද කියරන උදයි හමුදුුවන්ට එක්තර දවසක සම්වා සම්බුදු පියාන්හන්සේත් ආනන්ද හාමුදුරුවොත් එක්තරා චාරිකා කවරලා එනකොට විශසාාල මිනිස්සු කණ්ඩෑමක් පැස් කරගෙන විශසාාල දහස් ගාන පරිවාර කරගෙන එක්තරා භික්‍ෂුව බන කියෙන්. කෞද කියල වැලින්නම් උදායි මහරහතන් හාස. පස්ස මහරහත් භාවයට පත්වෙන. ඉතිං ්පි සිම්බියාවල උපරිම තත්්‍යයකට විල්ලා. ලක්ෂ දානක්වා දහස් දානක් ලක්ස දානක් පිරිුවරාගර පඩ කියෙන්. භාගතුන් වහන්සේ ඒ අවස්ථාව දකිිනෝ දකල ආනන්ද හාමුදුරඩිකන ආනන්ද මේ උදායකරන්නේ ලෝකෙ තින දුස්කර වැඩක් කියලා. කියලා ධර්ම දේශනා කිරීමේ අනිසාන් සහිතව ධර්ම කතිකයක්ගේ ලක්ෂණ දේශ කරමින් උන්හස දේශනා කරනවා ආනන්ද මේක අශීරුම වැඩක් මේ උදායිකර. යනදති වසෙන් සාදු සාධ කියලා උන්හසට ප්‍රසංසා කරනවා. තින් අන්න ලට හෙන එතන අන්න කලන්ට උන්වහන්සේ පටි සම්බිදාවන්ට යොමු කර යොමු කරේ නැත්තං දිගටමර මූල මාර්ගඵලයම ඉන්නවා එතිනින් ඉහටයන්න. එනම් මෙන්න මේ මාර්ගපලයන් මාර්ගපලය තුළ පටි සම්බිධදා දක්වා පටිසබිධානත මාර්ග පලොට තිවර අවස්ථා දක්වා යොමුකිරීම හැ දන බොදජයන්ගවට දැ නිණන්නෙේ උන්හසේට පත් වනේ බදුරජාන්සක අවවා්‍යයාහාලා නනිකංගිියනං උඩුවමම් බල එහනම් ඒ තත්තටෙන්නේ ආවාද පිාහන කටයුතු කරටයුතු කන මුුතුන්නේේ තවර මට්මින් බොද්ජග වැඩුුණා තවර මටමින් බොද්ජංග වවැන්න කරනකුතු නේ පටිසම්බිධ වන්න වෙත පමුණුවන්ඩකත්තයේ ඥානයන්ගේ ඉතින් අන්නේ අර්තෙන් කිව්වා මූල පඩිසබිදා පාපනටේන බොජ්ජංගා කියලා ඒගෙන් පටිසම්පිධා ඥානයන් කරා යොමු කරව නර්ථයෙන් පරිසම්පිධාඥාන පහක නනාර්තයෙන් තමයි කිව්වේ මූල පරිිසම්බිදා අට්ටේන බොද්ජංගා කියලා. පටිසම්ිදාටේන බොද්ජංග ැවීමම ගද මූල පි සම්බි පාපනටයන බෝජ්ජංග මේ දැන් වැඩිච්චේ යම්කිසි සුළමාට්ටව හරි වැිච්ච පටිසම්බිදා ඥානය කැත්තන්ගේ ඥානය තිවුර කිරීම දක්වා රැගෙන යනවා අන්නර බෝජ්ජංග ධරම් ඒනම් අදටත් යම්කිසි බුද්ධ ශ්‍රාවකේ මේ බුදුපියාන්හස දේශනා කර ධර්මය පිහිටාගෙන මේ ආකාරෙන් කටුතු කරම ස් පෝද්ජංග වැඩුවත් ගැනි සිව්ප ලිසිිපිය ාන හලව තියෙන ඥානත් වැඩින්න පටන්ගම. කවදහරිදවසක උතුම අරහත් පලට පත්තින සවප පිල සිම්පියාපත් මහතාතහන්ස කෙනෙක් වස. ඇති එනිසා මේ කියනදහි කරන්න ති අනවසදේවල් කොන් හොදන ැම් බලන කොච්චර වැගුඩක් කරන්න පුලුවන්ද බුද්ධ ශ්‍රාවකෙට දැම අපි සතරහති පට්ාන දේශන ඇසුරින් කොච්චර දහම් ්‍යාකන්නනකොඩ මතු කළ දුන්නද. ඒ දහම්ම ව්‍යාකාරණය ඇතුලේ කටයුතු කරනවනන් කෙනෙට වවැඩක් කරඩ ඒලවන්න ඉනට ගැනමී ලෝකෙට අදාදේවල් ෝක පෝසනය කරන්න ලෝක ඉන්න වනසයන් දුකනනි වන්න්නගේ. මේ වෙන පරිබාහිර වැඩ. නිවන පිණිස විවරවෙච්ච ප්‍රඥාවකින් යක්ත කටයුතු කරනා ලෝක තින පල් හෙලා ගැන තන්න්නවාක් පෙලක් නෑ මොන්ස එකමයි නිවම ගරන්න ෙනකගේ ලක්ෂණ රටේනති වැට පිළිවෙලා ගැන හිතන් වෙලවන්නේ අසර නයට පිහිටවෙන්න පුල ඇක මේ මේකයන් වැඩ පිළිවල හදාගෙන සංවිධාන හදාගෙන අපට මේ ලෝක තියනෙකුත් ප්‍රශ්ිනිසුන් බ බුද්ධ ස්්‍රාගක කරන වැටනේ බද ස්්‍රාගක කරනව. දන නිසුගේ ඇති පරික තුර න් යනවා එවට ලෝකෙ සෞ්‍ය ප්‍රස විසදන්්ඩ යනවා නැතත් ලෝකෙ සමග ඇති කරන්ට උත්සාගන්නවා ලෝකෙ දේශපාල මේ සහජීවනය ඇති කරන් සංහින්දය ඇති කරන්න මෙම භික්‍ෂුන්ට දාළ කරණා නිමේ මේ ඔික්ුූට මේ භික්‍ෂුණීට භික්ෂු භික්ෂුනි උපසු පසකරන්ට දාලරන්නා නවේ මටහොඳ කතාවක්ම තක්ුණා මේ ළඟදි අප පන්ස ටප එක්තර දාකෙක් මහනුවර පැත්තිදලාපු එක්තර දායක මහත්තයක් යැපු කතාවක් ඒ දායක මහත්තයා එයාගේ මුදලින් එක්තරා නාලිකාවක ධර්ම දේශනා මාලාව පවත්තාගෙන කියලා තියන මේ මහිතතාන ඉතා ියු කොද පිට කින්නන්නේ එ මහත්වය එතුමාගේ මුෝදලිින් එතුමා වියදන් කරලා ධර්මදාානවේ පින්කමක් කරගෙන හින්ටිනා එක්තරා නාලිකාවක ඉරවස්සේ මේ බවිතන් දාව සෑහනකාලය මහහිතන නුරදක් හිතර කරගෙන හිටය ගුවන් කාලයක් නිලට අරගෙන එගුවන් කාලේ භික්‍ෂුන් වහසකෙනට දීලා මොකක් හරි විදිකින් ධර්මදානමය පින්කම්මාක්. ඊට පස්සේ මේ බව ආරංචිලා තියෙනවඔහුගේ ගමේ පන්සල්ලේ හාමුදුරුවන් මේ හාමුදුරු කර වැට දන්නවද මේ හාමුදුරක මහත්තය ඕව න වැඩ ඔයිටු වඩ කරන්න වැඩතිය නමොවාවද මේ ගම මනිසු ඩකින් ඉන්නේ සෑහැන් දින්න බඩකිින් මිනිසු විශාල ප්‍රමාණයක් අනේ වහත්තව විශල්ල ටික ඕම නාස්තිකරන්න නැතුව මනිසුන්ට කෑමි කරන් දෙෙන්නද කියලකවටවස් අර මොඩ මනුසමගලකරේ අර මහා ධර්මදානමය පින්කාම් පසකට විසි කළ දාලා ඒ සල්ලි වලින් ආහර මල්ුවරගෙන බෙදවාරමිනිසුන්ට. හොන්නගොරප වැඩි. ඇ ඔබට හිතාගන්න පුලුවන්ම වැඩ තින දිගපල. සබ්බදාානන් ධර්මදානන් ජිනාති සියල් ධානතර ධර්මදානීම යක් ප්‍රවින්. ඒතුන් ධර්මදානමය පින්කම පැත්තකට විසි කළ දාලා ආහාරධාන ටිකෙන බලන්ඩර භික්ෂුවගේ ඥාන දිග පරල ඒ භික්‍ෂුවට පෙවන සංසාර්දුකට වඩ ලොකුයි කුසගින්න කුසේ දුක ආහාර වේලකින් පුළුවන් එක ව පැයකදික වේදනා සමනය කරඩ ඒ ධර්මෙන් කොච්චර දුකක්ද සමනීවෙන්නේ සංසාරගත දුකක්කව සංගන්නේ සංසාර්කමන ජරා මරන සෝක ප රය දුක් දමන සුපායාස දුක්ස් කන්ටය යරද්දව නගේ දක්ස්කන්දය නිලුද්ධ කරන ධර්මයට වඩා ධානයක් තවත් තියෙනවද. ඒනම් බලන්ඩේ භික්‍ෂෝගරපු ඇඩි බුදුරජාන්නාසක ධර්මය පිතුරුවන ක්‍රියාවලි නත්තර කරලා අන්න රෝගෙ වැඩක් කරා සමාජවාදී සේවයට කියා. සමාජවාදී තනතියෙ ධර්මය නිවේ සමාජවාදී එක භික්‍ෂූන්ට අදාකත් තවයන් නිවෙයි. භික්ෂුව ඉන්නේ ධර්මය පතුරුවන්න බුදුරජාන් වහන්සේගේ. එමනතුව භික්‍ෂුවයි ඉන්නේ ලෝකෙට යෝ වැඩ කරන්න ේ සමාජ සේවා වැඩ කරන්න නෙබයි සමාජ සේවා වැඩ කරනවා අනගේ භික්ස්වාන් නෙව කොන්තට මතක කියාග භික්ෂුවකට ඔන්නම් සමාජ සේවය කරන්න පුළුවන් ඒ බුදුපියාන්සක ධර්මී පැතිරවීම මුතුලි වෙන සමාජ සේවානය ඒන අන්න බලන්ඩ අනවශ්‍ය දේවල් කරන්ඩ යනවා එකක බොද්ජං වැඩින්න වද බොමත් බොජන්ග වැඩින් හේතුනේ එන ධර්මාබෝධී ලදකෙනෙක් වනත් අනවශ ට කරඩ රන ොෝජන් වැඩින් ඊට පස්සේ ඉද සහෑම දෑම් ප්‍රශන ප්‍රශ්න ප්‍රශ්න පශ්නයයේ කිව් වැඩේ කරන්නනෑ එපාගූ වැඩේම කරනවා. එපා වැඩේ එපාගූ වැඩම කරලා එකම් ප්‍රශ්නය අයහන් ඇයි වැඩේ නෑනි මාර්ගය මාර්ගය වැඩි වනම් ප්‍රශ්නකොයිඉන්ද මෙත නින්න පි ප දන ත හොද මාග න පින් ුදු ීපදෙක් වීම ගීපතන ැන ති යගසි පිසකන සංකා මි ැරි ඒ අයගේ මාර්ගය තාම හොඳින් වැඩන පවට වෙන සාක්ෂ්‍යක්වශ්‍යන හැයියගේ හැරීම යගේ චිින්තනීම අපට සාක්ෂිෂ සපෙලතින්. එනම් පිහතුන මෙන්න මේ අර ධර්මාබෝධය ඇතිවුනක් සවපිලිසිම්පිය ඥාන මාත්‍රවශයෙන් හටකඇත්වත් කනාමදිනිිලිය ක්සේ ඒ සූරයාලෝකැත් දක්කා වර්ධනය වඩ නම් මේ බෝද්ජයන්ග තීවර මටමින් අඩින් ද න හනම් තවරමට බෝද්ජන්ග වැඩුනොත් අන්න එදාට ු පිියයා යාාන බලවත්වවෙල ඉඳගන්නු. එන්න සිව් පිසිපියයා ඥාන බලවත්වන හම අසර මත්තු සම්මා සබුදු පාන්සික ශාසනයටතු සස්සම මෙමවරක් කරන්න පුළන් බද ාවක්ක ියම මේ ලෝකට. ඒ අය අවශ්‍ය. ඒ නැතුව මේ දේශපාලනය කරන්ඩ ඒ නැත්තං ගිහි ආයතන පවත්තං ඇන්ඩ එම නැත්තං මිනිස් වෙනුවෙන් මේ පාරට බැහල උදෝසනය කරන්ඩ ඊළඟට අන්ඳුලු ෑස්ගාන රෝමේ වස්සේ රංගෙන සිවරත් කරටරගන්න වඩිට වුවට නෙේ භික්ෂුන් ඕොන ඔට භික්‍ෂූන්මකට දුව ගිහොත් කරන වැන්නේි ඒවට ඔන්න භික්‍ෂූන් රාස්ත්‍රපාලනි භික්‍ුන් අදාළ කර්ථාවයක් න ආනිසනා විසිය ගොවි තැම්බක් කරන්න ඊළඟට වෙදහෙදකන් කරන්ඩ ජෝතිශ්‍ය කරන්න තයසාපතු කරන්න දූතමහෙවරේදෙන්ට ඔයි විසිය කත්තින ආනිෙස නොව එපා කියපුවා ඔය එකක් කරන්න ඔහක් කෙනෙක් බුද්ධ ශ්‍රා කයනෙවී මෙමක මම මරගන ක්ඩ හගන්න එපා කයවත් කමණන්නේ සංසිතන වන දු. ගල්පනා කළ බලන් අසර මත්තු බුදුපාන්ාන්සේ නමින් නේද මෙ පෙනි හිටින්නේ. ඒ මිඳගෙන බුදුරජාන්සට නිධර් වෙන වැඩම කරනවා දක බුදුරජාණාන්සේගේ නේද නාමක් හැතවින්න සම්බුදධ ශාසනය නේද නාමි කෙලෙසෙන්නේ කිය හිතල බල් නත්මය කරන වැඩි එහ වෙනවන එහම වැටහෙනවනම් වහමේද අත්හනින් අත්තරල බද්ස්ශ්‍රාවකගේ පස් ධර්මීම හි පිහිට. ධර්මය අවබධ කරන්න නො හැකි ර්මයන්න්නෙව රටපාලනය කිරීමට තරමට රටපාලනය කිරීම මේ සංකීන්න කටයුතු ගැන හිතන්න තරමට ඥානී මෙහෝ නොබට ඇයි බැරිමේ අමා ධර්මය ගැනමින් හි කරඩ බනහලා. රටේ සි දේවල් ගැන කල්පනාකර කරින්වා. විවාස්සා සම්පාධනය කරනඒවා ගැන කල්පනාකර කරන්නවා. එවෙලා වැය ඔබට බැරිමේ උතුම් ධර්මය හලා මේ උතුම් චතුාත් සත්‍යේ අය අවබෝධ කරග. මානයට න මේ කියනන්නේ බුදුරජාසක නමින් පිහිටින විශස පිරික් න අපි යෝජනාවක් කරන්නමේ නැතුව මේ අපි අවවාද නොහම හමත් කිය ලටි මෙන්න හල්භික්ස්ල අපිට අආවාදන කවරු දුන්නා අතවවාද අවවාද මතමයිතින් බදුරජානාාසක නමින් දුන්නා සාරරිපපුදත්‍යයන්හසට පුංචි හාමුදුර නක්ව සිුරහදාාගනක විිේ නවා දඳන දන උන්හසේ තක හදා ගත්තා එති ඒක නිසා ලොක පොඩිකං වැඩක් නෑ එක දෙයි වෙන්ඩෝන කුමක් හරි කියලා බලන්න පුරුතුුවෙන් හැමදෑම්. ඒ යතාබෝධය ඇති නොවෙන තාක්කල් යන්නේ මනාතික තමයි එඒන පින්ගතුන හරියට ධරමය අසාවෝ කර ට ර ටි ුතු කරන හ බොද්ජගන් වනවන ොද ව ය සිල් පිම්පියා යන හල ව පටන් ගන්නවා ට සෝකරන්නේ පහල වෙච යාන වඩනවා ඒ පැත්තටම යොමු කරලා තියාගන්නවා. අන්නේ සුල් පිලිසිිපියයා ඥාන දෙෙසට පි සම්පදා ඥාන දෙසටම. යොමුකරවම යොමු කරෝමින් ඒ පැත්තටම දිගින්දිකට සල්ලු කරන සොභාවය මෙන් බොද්ජංග වල තින එක ැකිවේ. මූල පටිසම්බිදා පාපනට එන බොද්ජංගා කියලා. එක ඇනර පටිසම්බිදා ඥාන දිහාටම පමමුුණෝ නනාර්තයෙන් බොජ්ජංග කියලත්්තියෙන්. එක සුද්ද සිංහලිමකුව ති අර්ථය බොජ්ජංග වන්න කෙනාගේ පටිසම්බිදා ඥාන වැඩිනෝ කියලායි කිව්වේ වේගෙන්. ඊළඟට මූල පටිසම්බිදාාය වසී භාවට්ටේ එන බොද්ජංගා මූලපල පටිසම්බිදාය වසීභාවට්ට එන බොද්ජංගා එකනි ැ මේ පහළ වෙන බොජ්ජ මේ පහළ වෙන සියව් පිලිසිම්බියා ඥාන වශී කරගන්න එක වාසගේ පවත්තාගන යන්න පුළුව අහැකියාව දැන් යම් දැන් ධ්‍යානයක් වුණත් වසී කරගන්න වක ලක්ෂණයක් තියෙන් එක දැන් ද්‍යානය හටගන්න යාන හටගන්න ඇති ර්පනාාවට පිතුම පත් වුණනා කියලා කව හරි දවස ආර්පනා ්‍යයායනට පත් වනා එක ප්‍රමා දයායට පත් වනා කියෙකු හැබැයි මේක බහුලවුන් නැත්තම් බහලිකුතු උ නැත්තා මේක වසගේ පවත්තාගන්නබැෑ එකඇන්නේ එක දවසක් කත්දැක්කධයාන ඉන්පසිනයයි ඊලස කියවකි ඉන්න මට මෙහමුණනා දවසක්ම මෙහම කරන්න කියහිල මෙහමුණනා හමමා මෙහ මුණ මෙන්න මේමගේ මහාසාන්තියක්ද දැන්න හරි සොවැත් දැවුණවා එ වෙලා බදුමාකරදයක් වුණේ ඉවස්සේ මුලු සිතපුරාම කයපුරාම විහිදිී යන සුයක් දෑන්ට ගත්තා ඉඩැසේ මුල් ලෝකයේ ගැන මහ කරුණාවක් ඇතිවුණා කාමය තුළින් ඒ කාන්තෙම නිමී යුතුයි කියන මහා වීරයක් කටගත්තා ජනද වසෙන් මේ ඒ දැනිච්ච චිත්ත සභා විග්‍රහ කරනු. ප්‍රථමධ්‍යාන අර්පනාවට පත්වෙලා ප්‍රථමධ්‍යානට පත්වෙලා ඒ සවිතක්ට සවිචාර පිසුකඒකාග්‍රතාත් සහිත ඒ ප්‍රථමධ්‍යාන්ට පත්වෙල ඒ මහා සැනසුම්දායක ඒරපාචට ශාන්ත සුවය ගැන පැහැදිලි කරනු. හැබ ඒකද වසද්ද කලති එයින් පසි නෑ ඉටස කියනවා ආයවැඩේ කරන්න කිය හමුදුනේ නි දැන්හෙම ඉන්නන්නේ දැ ඒගැන ඉස්සරට සාකච්ඡා කරපුූ දැම් මේ ලවගන්නම කියඩ යන්නේ කියන්ඩ වශ වෙන්නේ ඇයිහමූුණේ ඒ ධ්‍යානයේ වසී කරගන්න පැරවුුණ එකමල වසන්ගේ පවත්තා ගන්නඩ පෙරු නැයේ දිගින් දිකට ප්‍රගුණර තිනි. උදාහරයක් ගත්තත් දැන් ඔබ දැකළ ඇති ඔය ලේලන් බස් හෙලවන අපේ රියදුරු මහත්තුරු එයට වශයක වසී වෙලා තිතිී දැ අර මිනිස්සු සිය ගාන පටවගෙන වහාළු උඩක් පටවගෙන සමහත් යිවර් සට් එක එක් කෙනෙ දෙන්නකිීවා එච්චට පටවගෙන වස්සක යනවා රේෂ එකක් යනවේකි එහෙම යන්නෙ තවත් එබඳූ වස් ොඩක් මැද්දි අප ගන්න නැතුව සැතපුම් සියගානක් යනවා පුදුම තරන් වේගේ සමහහා බස්යන් හැටිමිය අන්ුරාධපුරේ කොළඹ මේ යන පස් දෙයක්කන්නන් හෙමෝව මහා භයානක චිත්‍රපටියක් බැලුවගේ හැඟීමක් ඇවන්. ඒ තරන් වේකින් ඒ බස් යනවා යන විදිහ බැලූහම ඒ රියදුර ගැන පුදුම තරම් හැඟීමක් ඇතිෙනවා ඇත්තටම ඉගැන පුදදුම දක්ෂනිමීකය එකතැන් ඒවාල අතක්ෂරු කරන්න පැදැමි නිසුම් බනිනෝ ඇත්තට මේ මේ කාලකන්න කියර ෑ ට පුද්දුම දක්ෂකමක් ඔඋුන්ට තියන්න ඕන් එක ගැන විග්‍රහ කරන්නට කිවොත් මේ බණ පිටපයිනවා පුද්දුම දක්ෂකමක් ඔවුන්ට තියෙන්න්න ඕන ඒ විදිහයට යානය පදෝගන යන්ඩ සාමාන්‍ය මනුසයට හිතන්වත් බැරිදියක් එක ඔය බස් එකට නැගලා ඔය කියන ඔය අකටපුොට ඔය විදියට හසුරුවන්ට නම් පුද්දුම තරී යානි හොට වශී වෙන්ඩ ඕන එක ඇගිල්ලෙන් පදෝගන යනුවර මහා භයානකවාහනි දැකල ඇති ඔබ ඒ සාමාන්‍ය මිහිහට දුන්නොත් තමුුන් නැසිලා ඇතුලින්න පිරිසත් නසලා ත විසාල පිරිසත් නසල තමයි වසන්නින් ගමන. ඉතින් ඒතරම් අනතුරු දායකය අන්තරයක් කිසි කෙනට අනතුරක් නොවැෙන්ඩ අරර්විතට පදවවා ඇන්න තරම් ඔන්නන්ට කොච්චර දක්ෂ මතිය ොදේ කොම දෙෙවෙලාටී ජිකින්දිට දිගින්දිකට දිගින්දිකට බස්රතේම පදවලා. ල්प ि नुස जी त्त त्र ධर्म ල च ि नुस ී नुස जीීවිवට ुक्का मा ක ला च ुना धर् च ना च ण े ञ ना ने धर् मार्ග තුला එනිसा आतिते राहता नස लाख कोठि ना व हना . ධර්මයකව ධර්දස කැහුණනොත් ඒ අසර මනුසේ අනිවාර්රම ධර්මමාෝ ලබන අනිත්තටත් වඩා වේගේමක දහුන් අති ක්ෂයෝ. හැමදැමින් නොයවගේ. හැමදේකමින්න්න හැම ශේත්‍රයක මින්නවා අසි දක්ෂයෝ. ඒ දක්ෂකම ඔවුන්ගේ ඒ බලන්ට ඥා සාමාන්‍යයක්න ඥානයක්ේ. ඒ ඥාන ඔවන් වැඩදි පැත්කට යොදෝ ලතිීන වැඩදි පැත්තකගේ අහස්කර ලොක පත්ට. ඔවුන්ට සදාාධනික සැපත් ඇතිකරන්ඩේ ඥානය උපකාර කර ගන්නන්නේ කොහොමද කියලා. ලදෙක් ටිය ැල්ල ිතෙක්ුණ ැහුන්නන්නේ ඔවන් කරුණාවෙන් කවරක් පිහිටන. ඒ සමකදේ ඔවන් ජීවත්තීමම ජීවිතක මිලාසේ නිසා කඩ ොඩ කෑමටික්ොයා ගන්ඩ වස්තරයක්වා ගන්න ේික්ොයයාගන්නඩ යනති වසගේ මූලි අවස්ථටක පිරිහ ගණඩ අපිට අස්සාවාාවක් කරනවා කියට හැට ලගවද ජීත. එතනින් එහට සැන සීමගගේ හිතන් තලාක් නැවුන්ට එනිසා අසරන්න මනුසයටත් ස්විස්තත්ධර්මය කන වැකවාගේලා ප්‍රාථනා කරන්නත් ඒගේ දක්ෂයෝ. අපරාද මේ ජීත බස්ස එකක් මත්තේ මෙම හිලය හොදන ස්ස එකකක් තරන්න වේ හැම චත්‍රමකි නොට උදාන තරක. එ නම් පින්වතුනී ඒ කාරණාව මතුුණේ මොකක් නිසාද ඔවුන් ඒ තරමටම යාන යානි කතන් අරක වයානිකතන්ගේ ඔන්න ඕකට ආසේවිතය භාවිතය බහුලීකතා අනුට්ටිතය වත්තු කතා යානි කතාය පරිජිතය සුසමාරදධදාය යනති වසින් විිට්ටාකරි යානි කතා කිව ඔය වසක භාවයට යානයක් වසංකරගන්නවාගේ ඒනම් මෙන්න මේ විදිහයට මේ පටිසම්බිධ ඥාන වසංකරගන්න පුළුවන් කම ලැබෙනවා ඇයි වසං කරගන්නවා කියන්නේ දැම් බලන්න ්‍යානය වනත් වසක කර ගත්තේ නැත්තන් සමහයිට එක දවසයි ජීවිතයන මත්දැකය ්‍යානය එයින් පස මොකදනේ ඉදස කළ ා මිත්‍රයන්ගේ උපකාර නොැබුණ. ට වස එතනින් හැට කළයුත් නොට හුණුත් තම යානණටත් ගෝචරනූනොත් එතනින් හැට අයිද්‍යායක් ගැන ුට අත්දකි අත්දකිවත් තම්බීනෑ මක් නිසා දෙයක් ඊට පස්සේ එහිත ්‍යයාන සංගවන්නු කොම සංගවන්නේ ඊට පස්සේ ධ්‍යානවට නිධගත්ව වෙලා විඳලා දෙහන පටන්න්නිකල් හිතාගෙන වාඩිඋරා දැන්ඉති අර අත්ීත අත්දැකීමම සීකර කර දෙනවා එදා මතකයින්නේ එදා මෙහෙමුණ එදා ධයන මේ වගේ නවට මෙහෙමුණ එදාන මෙහ මූුණ එදා මේ විදියට මුුණේ එදා මෙහෙමුණේගේ කිය අර හිත විසුරෝන දැන් අපි මොනු හරි දෙයක් නිවී හැනහිල ඉතන්න පටන්ගත්ත හම තොර තොෝන් චයන්න තුව කතා කරන්න කන්නේෙක් එතන හිටියුම් මුදව එය දහසත් දෙවල් කියන්නට ගන්න එතකො මමුදන්නේ අර අපි හිතන ව්‍යාපූලවෙන් ද අරයකින මේ අ අරකත් හිතන්න ද මේකත් හිතන් මේ අර බණ්ඩු අරහස චන ප්‍රේෙන්් කගම මේ බාපොලව පනුව කකුත්ය නද රටේ දව යකි හිටියො ඇ මොක ව අර මනුස්්‍යයට අර හිතනක හිතාගන්න බෙරුවයන් අන නීවර්ණයනැ එක මොක දුද්දච්ච. එකන අරමුණු කිහිපෙක හිතතා බා යන්නන පටන්ග එතුකොට මොකර වෙන්නේ. ඒ අවශ වැඩි වෙන්නේ ඒ වගේ දැන් ධ්‍යයානයක් වටනවා කිය හිතාගෙන වාඩු නමර පෙර අදැකීමකු තිබුණ ොකද වෙන්නේ. එතනින් යාට ධ්‍යනේ වැඩින් නැතු යන ොකද අර අතී තරමුණොක්කම නාමගෝත්‍ර මතු කර කර ඒ අතී තරමුණුවලම ලූබඳන පටන්ගනවා අතීත ඉන් එතකොට පර්තවාන නෙවෙේ පචචුපපන්න සෝදමන් තත් තත්ව විපස් ඇති අසංහි රං අසංක උපන් තංවිද්‍යාමන පුළුවේ අසංහිී රං අසක පන් තං විදධාමන බරෝහෙක්වේ ධානී සමාධීතිම උපරිමමාස්තර ධ්‍යානයකව උපරිමගේ වූහම උපරිම උත්කෘෂ්ට නෙවේ ත්කෘෂ්ට අවස්ථාව තමයි සමපත්තිය. ඒනම් දැම්බලන්ඩ ධ්‍යානයට නැගෙන්ට නං වර්තමාන මුොහොති සිහිය පහිටර තියෙන්ඩු තංවිද්්‍යාමනුපුරෘ හේක වේක අසංහිීරං අසංකුප්න් තංවිද්‍යාමනුපුරු හේන ධ්‍යානයේ වැඩෙන්ෙ කොයිවෙලාක හරි වර්තමානයේ සිත්ත පිහිටවගෙන ඉන්න ොහොතක ධ්‍යානයට පත්වෙන්නේ අර්පනාවට නැගෙන්නේ වර්තමාන සමතය තුළ පිහිතාගෙන විදර්ශනා සමතු පූරංග විද එවගැෙන වෙනම කියන්න දැම මේ කාසි කියන්ග කියන් පැටල නිසා සමතු පූරංග විදර්ශනා විදර්ශනා පූරග සමත දමම කියන්න ගත්තර වස වාාය පිළිඳ පොඩි අමත්‍රධංකරණනවක් විතරයි මොකද හැම දෙයක් අප අවබෝධරයට උපකාරයි. ඒනම් අන්නේ වැරද නිසා තමයිගෙන අතීතය පිහිතාාගෙන නි තයි ්‍යනනි වැඩින් නැත් ඉතින් එහැන්ටි පස්සේ මොන දයානයන්තු. ඉතින් හෙමුුණා මොක වෙන්නේ ්‍යානී වසී වෙදි නෑ ඒන්නේ ඊටවාසේ කොච්චරත් ැ නිරන්තරෙන් වාහන පුරදු ප්‍රගුණ කරපු නැති කෙනට ප පුහුණු කරපු නැතිෙනට වාහනයක් දුන්නත්. ඒවාහනි අනිවාරයෙන්ම හත රත තමයි යන් ගීල් න්තිමට කානුවකතමයින් අතරවේ නැතම් ප්‍රපාතික. මොකද වාහනය ප්‍රගුණ වෙලා නෑ ඔහුට. ඒසා එ බඳ කෙනෙට වාහනයක් දුන්නොද අනිවාරය අනකරක් කරගන්න. ඒ වගේම දැන් ්‍යානයක්ත් ප්‍රගුණ වෙලා නැත්තං වශී භවිට පත් වෙලා නැත්තං ඔහුට බෑ ඒ. ධ්‍යානයේ නිසි ආකාරීෙන් ගොඩනකා ගෙන පස පවත්වාගෙන යන් ඒවගේ තැම පටිසම්පිධාඥාන. විමර්සනය නැත්තා කල යානමිත සම්පත්තිය නැත්තාම් බහුසුතභාවේ නැත්තන් මෙන්න මේ දේවල් පවත්තාගෙනයන් නැත්තං අර ඥාන වශීවෙ නෑ. පෙර පූරයෝග නිසා පහළ වෙනවා තමයි සම්බුද මේ පටිසම්පිධාඥා හැබැයි ප්‍රගුණ වෙන්න ඇතිනින් හැට පවත්වාගෙනයන්ට බෑ. එතකොට ඒ අයටම තෙරෙන ඇති කලින්න්නම් මට මෙන්න මෙහෙම මෙහෙම ා කරන ගන මෙ මේ වගේ සමාධයක් වැඩුණ මෙට මේ මට්ටන්ගලින් එහම අර්ථ ධර්ම පේෙන්ද ගත්ත මෙහෙම මෙහම බුදුපියා පෙන් ලෝත්‍රාර්්‍යයන්ට හොඳට ෝචරෙන්ඩටගත්ත දෙන්න හමනැක හෙම ොතරහ පිලති ඇයිඒ ඒ සිව පිලෙසිපියා ඥාන යම් අටමට පහල වනා හැබැයි වඩවගන්න පූර්ණය කරගන්න බහ වශයකත කට වට පුළන් ති නැකුක් වි බෝජන්ගවරන්න. ංග වැඩු ැතිනිසා හෙම් බොද්ජංග ඩන්න නැති තැන අර පඩිසම්බිධාඥාන හටගත්තත්තඒ වැඩිලා වශීකෘතවෙන්නේන එහනම් වශීකෘතවෙනි කොහොමද අර ජින් දිකටම දිගීන්දිකටම බොද්ජංග වැඩනකොට එෙනම් මෙන්න මේ පඩිසම්බිධාඥාන වසී වහාවයට පත්්‍රර නර්තියනුත් බොද්ජංග කියලා කියලා. එම වශී වුණ හම තමයි පහසුවෙන් ධර්මී වරණය කරන්න පුළුවන් කමලබේ නැත්තම් මහහා පහසුවක්වේ. ර්ම වරණය කරගන්නඩ ැරුව යන ඉන අවශසද කිය ගඩව අවසද කියාගණඩ වැරුණ හම බණහන හළු සයටට දෙක තේරෙන් නැසුයන් ඇයි ඒ ඥාන වශය කෘත වෙලානේ හෙනම් පටිසම්බිදාය වසීභාාවටට එන බොද්ජංගා කිව න්න ඇරතිෙන් හෙනම් පටිසම්බිද ඥාන වශී කරගන්න පුළුවන් කම ලැබෙනවා ගැන පිම්ධ ඥාන නිරන්තරයෙන් නැගිල එන මට්ටමකට එනවා දිගින්දිකට දිගින්දිකට දිකින්දිකට මෙවඋතුම් සත්්ත බොජ්ජං. වැඩෙන වානං එකට හැම ොහොතම හැම බුද්ධ වචනයකම අර්ථය ධර්මය නිරුක්තිය පේන්ද පටන් ගන්න. එතකොට අවශ්‍යනං ඕනම තැනකි ඒය පටි බානයෙවත් ඒ යාාන තුන්න තුළ පිහිටගෙන දේශනා කිරීම හැකයවත් ඇැනබෙන. ඉති ඔන්නකොතම ඒනිසාතම ඇැව බුද්ධ ස්්‍රාවකය දැල ඇති ඔබ බුදුරජාණන්ක ශ්‍රාවක නහල මූලා වබෝධීයටට අවට පස්සේ බන ගහන්න පටන් ගන්න න්න්නනිදාකාරී බනකය සමහරු සමහරු මේ කට වශචනයෙන් බණකයෙන් මොක භාසිිතෙන් නකෙන්. එහෙම නැත්තාම් ලිත භාෂිතෙන් බණකයෙන් සමහරු ඉන්න. තැන්හෙම කි වූහහා මට පතක් වුණාමේ අපේ රාවි ජිසිරිවර්ධන අපේ ඉංවස්්‍රාවිකකාතාරන්නු සාවිතාව. එතුමියගේ සහෝදරයා වෙනුවෙන් එතුමිය දහම් පොතක් නිර්මාණය කළ ඒ දහම් පොත අපටත් ලැබෙන සලස්සල තිබුණ වටින ධහම්ග්‍රන්ථයක් හෙටිනමුත් ඉතාම මනාව ඇය ඒ උතුම චතුරාස ධර්මය ග්‍රහාරල තියනය පොතේ ඉතින් ප්‍රජි සිවාර්ධන හත්මයපු පොත් පර්සලය අපේ පං ශ්‍රාවකැන්ට බෙදා හැරිය තවත්තියනවා කිහිපයක් ඉතින් මෙන්න මේ වගේ ධර්මය ප්‍රචාණය කිරීමේ කටයුතු නිරන්තරෙන් ඔබ සිද්ධ කරනවානම් ඔන්නව ැකිව්ව බොද්ජංගත් වැඩල පඩිවාන ඥානත් වැඩිට ප පඩි සම්බවිධා ඥානත් වැඩන්න පටන්ගන්නවා අන්න ඇත් අර කරලා තියන්නේ ඒදේම තම ගැ ලිත භාසිතයෙන් ධර්මය පැතිරවී ඉතින් ඒක කත් අ ඇතිවෙන්නේ දේශනා කියෙන කොට්ටා සිතම තම. ති නිසා කොමකරත් බුදුරජාණන්කගේ ධර්මී පැතිවීම කියයන්නේ ධර්මදානයයි එතමයි මේ ලෝක දින ශ්‍රේෂ්්‍රම දාන්න. එනම් ඒදානේ නිරන්තර එෙන් කරනවා නම් අන්න සව පිලිසබ්‍යාඥාන වැඩිනවා අර බෝද් ජංගත්මක ඒසමඟම වැඩෙන් නිසා. එනම් එදාට සව පිස බියාඥාන වශ්ය කෘත වේෙනවා. එකයන්නේ තැ සවහර ඉන්නම එන්න මෙහෙම කිය මට දේරවා දමී මටනි තේරෙනදම කියා ගණ්ඩ බැ. මට මේ මටෝක තේරෙනවා මේක මට කියා ගඩබෙන් අන්න එහෙ වෙන්න ඇයි පටිසම්බිදධා ඥානවල දිියන දුරුව ලම නිසා. තමන්ට වැටහනෝ ප්‍රකාශ කරගන්න බේ. එන් ඒ සිනුත් එහම කි වයිළඟට මූල පටිසම්බිධාය වසී භාවක් පත්තානම්පී බොද්ජංගා එකඇන්නේ මූල පටිසම්බිධා ඥානයන්ගෙන් ූල පටිසම්බිදා මූල කිවතන පැදි කර නිර්වාණක නිර්වාන මාර්ගය නිර්වාණ මාර්ගය පිළිබඳ මේ ඥාන දර්සනය පටිසම්පිදාා ඥාන වශී කරගෙන එස්තරට යෑම උදි සෞපකාර කරන ධර්ම වශයනුත් බොජ්ජග හඳුන්නනො. මූල පටිසම්බිදාය වසී භවක් පත්තානම්පී බොජ්ජංග. මූල පටිසම්බිදාා ඥාන් මෙන්න මේ කිව්ව අර්තුධම නිරක්ති පටිාන ඥාන වර්ධනය කරගෙනඒ වශී කරගෙන ඒ වශීවාහාවේ තුල ඉඳකට පරතර දක්වායන්න සසර දුකින් එතරට මේ යන්න්න කෙලවරට මේ යන්ඩ සසර දු අවසං කරන්න සසරනින් එතරවෙන්න උපකාර කරන ධර්ම වසයනුත් බොජ්ජංග යන නාමේදනු හෙනගන්න ඒ අර්ථනුත් බොජ්ජංගා කියලා කියෙන් දැන් ඔබට මේ සේරම අර්ථකථන හැරි ඉන්න කොට දැන් එකට වැටහෙන තිහනම් බොජ්ජාග බොජ්ජග කිය ොනනාර්ථීන්ද දැ අමද යි සප් පෝ්ජන්ගේ ද වසෙන් ඇහු හම ආය නිකන් කලබල වෙන්න හරි උඩමින් ලන් හරි දෙයන්නෑ එනම් අපට වැටහෙන්්ඩෝන මේ සෑම අර්ථයකීම පෙන්නන්නේ බුදුපියාණන් වහසේ මොකද මේ මූල චතුරාසත් ධර්මාබෝධී පූර්ණ කර ගැනීම පිළිබඳ ඒ ඥාන දර්ශනය පිළිබඳ හෙරි දරවක් කියලා එනම් අවබෝධයයි වැඩින් බුද්ධයි වැඩින් ඥානයයි වැඩින් අවබෝධය වැඩින් ඔය අර්ථේමතය බෝජ්ජන්ගක ඒ අර්ථය තමයි විවිධාකාර පරියායන්ගේ මේ පෙන්න්නන්නේ මොකද දජයග ැනවා තකොට ලොකු අවබෝධයක් වැඩිනවා එතකොට අර මෝඩ වැඩවලට රැවටින්නේ මොකද අපි බෝද්ජංග වාඩිනු කියල කොහැරි වාඩිවෙන්නා යමුත් වී මොකද ැම මේ කිවටික කොරන්න ඕන කොහැරි වාඩියලා බ දැන් ඒක නි අර දැම් භාවන කියලක් කොහැරි විශේස වැඩමුලෝකට අන්්ඩෝඩ සතිය හරි සතිකේ හරි වැඩමුලෝකට අන්ඩුවු භාවනා කරන ඇක අනිත් හැම දවසකම් භාවනාවක් නෑ එක තේරු මේ කියන්නේ බුද්ගලයා කොහෙටරි ගියෝත්තිතරයි මේ නිස න්සි කාර යුක්තු ධර්ම හි කරන්න නැත්තන් ොහෙදවද ගදී වඩ කරන්නේ. එකන එක තේරුම් එකයන් එයාටහෙනම් කොහෙ දරිකල් ඉඳගන්නම් වෙනවා නිර්වාණයට පත්වෙන්ට ඒමන්නම් කාවදාවත් මක පලවැඩින් ෙත්න එති හට මග වැඩීම ගැන කතා කරන්නත් පුලුවන්කමන්නේ දැන් අරේකම නිතින් දැහර සංවරටන සීල්න්ගේෙන කවබෝදධ කරගත්න ඇතිවුණ හම සෙල්ලබද පරාමාසක වේකගෙන සිල් ගන්න පන්සල්ට මෙන් න සුතුතරෙද දදාග. තු සලුවත්දාගෙන එකඇන්නේ පහය දවස එන්න මෝන දවස් තිස්සකෙන් එක දවසයක සිල්ගන්න පුලන් එක උද න්ඳද හවසනක විතරයි ඒ අනි ැම මහොතක දුද ීල්ග එක තේරුම් එකනකට වෙනම කාලයක්ෙන් කරගත් ඇ තමකටද වෙනම කායක්ෙන් කරගන ී රකි දැන් තිරිසන් සත්තු සීලේ රැක්ක බවට කතාතිර ඕවන් තරන් ධර්මි සිල්ැක නාදියෝ ගැන සඳහන් අහ ඇතිඔබ සිල්රැක්ක ව්‍යාග්‍රියෝ ඊලකට මේ මේ සිංහියෝ ගැන ඔය ධර්මීතිර ෝොන් තරා ජාත කතාවල හෙම් තැම් මේ දැන නාගෙක් සිල් රැක ගැන ිල්රැක කතාාව හලදවන කවරුත්තර දරමිටිකට ෙල ගැට ගකයා කිය දැන් එදකොට මේ නාගයා උතුර සැලුවවත්දාගෙන හිටියද කොයිටර සිල්රැක්කය සීලේ ගැන්න එහෙමේ අක් දෙතකොරු අන්න එකයි තේරුම් ගන්න ෝ එනම් අන්නේ එක තේරුම් ගන්න බැරිකමටදැන් සීල්ලබ පරා මාසයක එක ඇන්නේෙ එකකොට යා වැරදි රෘෂ්ිකට පත්වෙනවා නිවන් දක්කින්න නනාම් අනිවවාරෙන් මුතුර සහලවදාගන සුතු න්තක පන්සකට ීල වාඩුවෙලමින් දෝ දාට රකින සීලව ව පත් එකට දවස් ටිස්සක් තිීනවානන් හෙනන් තිහක්ම දුස්සීලයි එක දස සීල් ැකින එකත් භාගයි වරුවයි හොන නිවනත් සුකතියකටත්යක හිතවා ඇන්ගේම පින පවැඩල එකත් හරිනවත් කරතු සුගතියකටය යන නොවා ඉන්න හැයිති එකත් හරියට කරන්නේ ඒ පෝසත් සීලවත් හරිර කරන එදාට පන්සට ප දුප ප කතාගන මයි කරන අනුට කිි ිතේ අපි ඔොන්තරන් සිල්ගන්නවා සල්ලාගෙන පන්සට මිනිසුන් විි පිතන ගිනි ගෙටිදේනවා. බේද මින්නතා ඇති කරනවා. මෙද මේවායට කරන. ඇඳගෙනන්න සුදු තාගනන උතුරු සලුව කරාණ අලුපපුත්තෙර වැට. එදාට සීරලයක්නේ ඉති අනිත් දවස්ගැ මුොනව කතා කරන්නද. එදාට සීරයන්න ඇති මිනිසුන්ගේ අනිත් දවස් ගැන මුල්ලවා හතා කරන්නද නොම සිල්රකින් ඒ දිර භාවනාව. දැ භාවනාව කලකිව අන්තුසිවක් නොවයි සප්්‍ර බෝජ්ජන්ගමයි සති සබෝජන්කගේ දම විචේ දැ මොවදගේල ස්සරට අපිසාචා කන්නනකට තවතාව හොඳ ජනක දෙම භාවනා කරන්න ගොඩක් හදිසිතිෙන ඉන්නවාන. දැන් සමහර ඉන්න ආවහම කෙලිම කතා කරන භාවනාවගෙන විසරයි. කෙලිම පටන්ගන්නෙන් භාවනාව. මං අහල් ආරණටික ම අහවල් ආරටික මන් අහවල් ආරටිකයා දැමචර භාවනට අචර භාවනයඩු අචර භාවන අඩ. අප හෝම හොගේ චතුරාර් ස්‍යම කද කියලා ඒක දන්නේ පටි සම්පාති එහහිම දන්නේ ෆිලක්ස එහමට හිමන්නේ භාවනා කරල අග මුලට ඇවිල්ලා අගමුල මාරුණනාගැ යෝකට මුලින් කරන්න ඔොන්දේ අගි කරන්නවා. අගින් කරන්න ඕොන්දේ මුලින් කරන. එක එයා ඉසල භාවනා කරලා තමයි පස්සේ චතුරා සත්‍යවබෝධ කරග. සෙ ැගලත්ට ොඩත් තුර ිහිලතමයි සක පෝඩි බල තුට සමයිට වෙන්ඩුවන්තේ වෙලායි බරයි. ඉතින් ඒ නිසා අනුපූරුව ක්‍රමයක් හැමදේටම කළ යුතු වැඩ පිළිවෙලක් තියනවා පිළිවෙලත් තියෙන අනුපූර් ක්‍රමයක් පිළිවෙල පැනලා ගියෝොත් විනාස්සයන. එනිසා භාවනා කරනවා කියන එකට කලබල වෙන්ඩෙපා කවරුවා ඉස්සල බණි හොන්ටහග දර බණි හගත්ත නාං භාවනායෙන් කුමත්තක ලබොටම අවබෝධ වෙයි ආය මේ හෙමේ දුවදුව කර්ඩඕන වැඩ නවයෝක කණ්ඩාමක් එකති වෙලා සධ්‍යානා කර කර මුනමුණුකගතා ඉන් ෝඩිකක් නවේ භාවාව කියන්නේ. භාවනාගෙන් සප්ත බෝජ්ජංගමයි. මෙ මේ භික්ෂව දේශනා කරපයකත නෑනි බුදුරජාන් අස දේශනා කරේ. භාවනාය පහතා පා සප්ත බෝජංග අරම් රලට සබ්වාාස සූත්‍රයේ එ තරන්නේ තැම මේ බොජ්ජංග සංගෘක්තයමත් පැදිි කරලද නොට ත විසාලාල වසේ. සම්බෝජන්ගේ ධදම විචේ විරිය පිති පස් අද්ධි සමාධඋපේක් දැන් මේ හත වටන්න කොහටරරි අන්දෝනද තැ සමාරුගම බෝජ්ජංග භාවාව වටවා කියලා. මොකක්දන්නේ බොජ්ජංග භාවනාව කියල වඩන්. කොටරි ගිල්ලම් මොනහරි ගීකී ඉන්න එක බො භාවනාව කිය. ඔකටද භාවනා කිය. ඉසල්ල භාවනාවක කටක දරුගන්න ඉස්සල හොඳට මේ ධර්මය හන්ඩ දැව බලන් ුවන බොජ්ජංග වඩන්න කලින් ට මේ අර් න්ිකට වැ හිලා දීන කිය. මුොන්න තරම් අපි ලාමක තැනකින්ද මේ ධර්මයට අතවාන්න කියලා. එකදැ වැරද්ද අ අරූදාාරනයමු සහිවෙන් දෙවරක් දෙක හතරයි කියල දන්නේ එට කතා කරන අව කරනය අව කලනයගැ එනම් මහා තියෙනක සංකීරන්ට සංයුක්ත නිසේ එන කතා කර දෙක වැඩි කිරීම දෙක හතරයි කියල කියයාකට තේරන්නේ. ට කතා කරන්නන්නේ මහහා අපි ධර්මගෙන. මමුූලක චතුරාර් සතය පටි සම්පාදය මකුත් දන්නේ. කතා කරන අභිධර්මයකන භාවනයි කෙළ පැමිණියන් වසින්. එහෙම ඇසර එඩපා දැ මෙහමක වවාහම් භාවන කරන්නට හිදෙන්න්න පොළවා ්‍රදෙෙන් මංකවනි ්‍රරිදෙන් ඔබ මෝකමට. ඔබ සත්‍යවාදී ධර්මයක පිහිටග ඉන්න කෙනෙන්න ඔට රිදෙන්ට හේතුවන්නේ එනම් ඔන්න නුවනින් හොඳින් දකිින් දෝන මේ වියසනයට පත්වෙෙන්නේ ඇයිඒ නිසි ආකාරයෙන් අවබෝධයන් තොරව මේ ධර්මයට අතපෝන්ඩ යන නිසා කවදාවත් බුදුරජාන්සික දහමට අතපෝන්ඩ ඇන්ඩපා හරියට අවබෝධ කර ගණඩ ඇටුව එක තමයි අලගද්දුුම් සූත්‍ර දේශ කල ෙමුකක්ද මහන මාගේ ධර්ම වැරදි කොඩින් අල්ල ත්තතුත් වැරදි තැනකින් අල්ල ගත්තවත්ේ ධර්මය ශර්පයක් පෙනවා. ඒ ධර්මය දෂ්ට කරනවා යිඩ පසවට එ ධර්මය නිින් පවැෑතිදි තැනි අල්ලගඩ ඕන ර්ද ැංවලින් අල්ලගත්තකමන් ඒ ධර්මය නිසාම ඔ දෘෂ්ටිගතිකයෙක් වෙනවා හ අහංකාරයට පත්වෙන උඩුගු භවයට පත්වෙනවා තව විශාල වියසන යන්න මුහුණදේ ලාන්තිවටේ ධර්මය මුවායම් ඇන සිලයන්. එනිසා පංවතුනි ඒ සෑම අර්ථයක් ම හොදින් පසක් කරගනවන උප මේ නිවන් මදවැන්ඩ.